सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मोनि मनीरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चंकवरलक्कनमाददानं वंदामि चंकवरलक्कनमाददानं वंदामि चंकवरलक्कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधारस्स चतुवेसारज्ज विशारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिसरस्स तथागतस्स सभञ्जुनो सम्मा सम्बुद्धस्स न्यूट्रल मट्टम दिगड़ीन इच्छ सुख अत सुख संज्ञाव दिगड कंटिन्यू हरदन मटोण सदर निवन स्टेटस මේ අචීව් කරනවා කියන එක ආයතන නේද? එතන ස්ටේටස් එකක් තියෙනවා ඒක හරියි. එතනට ලං වෙන එක. ඔව් මොකුත් නැති. ඒ කියන්නේ බොන්ඩ් එකක් නැති දන එකක් නේ. ඒක තියෙනවා. ආයාසයක් නැතුව නිකුත්ම නොකර හිටියොත් ඒක ඔල්රෙඩි දෙන්නන්ද? එතන. ඔල්රෙඩි? එතන තියෙනවා. ආයාස නොකර හිටියොත්ද? ඔව්. ඒ කියන්නේ අපි මොකට හරි ආයාස නැවද ඔක්කොම බොන්ඩ්ස් අතාරියොත් ඒ අතාරින්න ආයාස තියෙනවද? प्रश्न कारण दाणे अनंत में किरोल හරිද ඉන්ෆයිනයිට් මට්ටම කියන්නේ මට ඒ මොදේ ඕකට දැම්මොත් පීනන්නත් බෑ එක තැන ඉන්නත් බෑ හරිද එක තැන මෙහෙම ඉන්න බෑ බේරගන්න කියලා කොහොමවත් මැරෙනවමයි ඒක හරිද අතාරනවා ගෙලින්ම එයා සපෝට් සබ්මරින් සපෝට් පාරු ලනු කැරලි මොනවත් නැහැ මට කියන්න පීනන්නෙත් නැතුව එක තැන පාවි පාවි ඉන්නෙත් නැතුව ඕගේ තරණය කරන්න ලොගෙ දින ඕගේ ඊක්වල් තුයෝ जीवित निकायदी දන්නේ නැහැ කියන එක මම දන්නවා ඒ උත්තරය කියන්න ගන්නවා නේද
ලෞකික උත්තරයන් පූල් එක ගැන සිද්ධ කරලා නැහැ නේද? පාවෙන්නත්ද පීනන්නත්ද ගිලනවා. පිහිටා හිටින්න බෑ. පිහිටා හිටීම හෝ වෑම් කිරීම කරන්නේ ඇයි? එෆර්ට් එකක් දාන්නේ හෝ එකතන ඉලිපිලි පින්නේ ඇයි? ජීවිතේ බේර ගන්නනේ. ජීවිතේ බේර ගන්නවා කියලා දරන්න නිවන. හරිද? මට එහෙනම් හිතලා කියන්න නිවන් දකින්න ආයාසයක් කරන්නේ නැතුව කොහෙවත් පිහිටා හිටින්නේ නැතුව නිවන් දකින්න විදිහක් ඔයහා. එලියට එන විදිහක් කියන්නේ පීනන්නේ නැතුව පීඩා දෙන්නේ නැති. ධම්මාලල උඩට මොන? ධම්මාලල උඩට. බැම්මක් හොයන්න අනන්තයි සීමා. සීමා අනන්තයි කියන්නේ. පූල් එකක් නෑනේ. ඒක ඉන්ෆිනිට් කියලා බලන්න. පූල් එකක් නෑනේ. පූල් එකක් කියලා මං කිව්වා. පූල් එකක් කියලා කිව්වේ. පූල් එකක් කියව සීමා. ඒ තමයි සීමා මේ අතික්‍රමණය වෙලා තියෙන්නේ දැන් හැමෝටම. කියන්නේ මෙහෙම ගන්න. ආ හරි කමන්න. දැම්ම මේ නැගලා එන්නකෝ. ආයාසද නැද්ද? ආයාස. මොකද ආයාසය තියෙන්න බෑ කියලා. ඒක නම් ඒක ඉන්නවලු මුකුත් කරන්න දෙයක් නෑ. ආයාසකේ උත්සාහ මොනක් එහෙම එකක් නැත්තම්. නැත්තම් නෙමෙයි. නොකර ඉන්නවා නම්. නොකර මේ ඊතර වෙන විදියක් කියන්නේ මොකද? එහෙනම් ගිරිය මැරෙන්න තියෙනවා. ආයෙත් මේ පොල්ල කියලා. එදා මම හෙව් උත්සාහ කිරීම හා වැහැම් කිරීම අතරලා ඒගොඩ වෙන විදියක් කියන්නේ. ඒගොඩ වෙන්නත් ඕනේ. ඔව්. මේ ලෝකේ ඒගොඩ වෙන්න ඕනේ නැද්ද? නැහැ මම ඔය ෆූල් එක concept එක විතරයි ඉන්නේ. ඔව් ඒ concept එකෙන් ශරීරික ටග් ගන්න process කරගෙන යනවා. මතක් කරන්න එපා. දැන් කෙලිම බහැලා තියෙන්නේ. මට සම්මලනේ හිතලා කියන්න ඕගයක් තියෙනවා නම් ඕගේ කියන එක දෙනු දන්නවනේ සැඩ පහරක් තියෙනවා නම් සැඩ පහරට වැටුණා නම් කවුරු හරි පිහිටා සිටීමකින් හෝ වෑයම් කිරීමකින් තොරව එගොඩ වෙන්න පුළුවන්ද? එගොඩ වෙන්න අමාරුයි. ඔය ඔප්ෂන් දෙකෙන් තොරව ඔප්ෂන් දෙක ගන්න නැතුව ඊළඟ ජීවිතේ බේර ගන්න පුළුවන්ද? බේර ගන්න අමාරුයි. පුළුවන් වෙන්නවනේ. පුළුවන් විදිය කියන්නේ. පුළුවන් වෙන්න ඕන නම් ඔය ඔප්ෂන් දෙකෙන් තොරව මොකක්ද ඔප්ෂන්? මුහුද රැල්ලත් එක්ක යනවා. රැල්ලත් එක්ක යනවාගේ දිහායි වැඩද? මේ සිටුේෂන් එක පැහැදිලිව තේරෙනවද? නෑ මම දැන් හිතුවේ අර ඕගතරණය කියන එක ගත්තොත් දැන් මේ සංසාර ප්‍රවාහය කියලා ගන්නකො. මම එතකොට ඒක මේ උපමාවෙන් උත්තර දෙන්න පුළුවන් නම් හරි ලෝකෙන් දෙන්න. උපමාව ඊට වඩා ඕනේ. උපමාව සරලයි අර වඩා. හරිද? ඔච්චර නෑ තිරොද නැද්ද? ඔක්කොම නෑ. ප්‍රණයයි. තව උත්තරයක් එන්න බෑද? තියෙන්න ඕනේ කියලා හිතනවා. එහෙනම් ඒක කියන්නේ. ඒක නෑ තියෙන්න ඕනේ කියලා. ඒක ෆීල් වෙනවා. උත්තරයක් එන්නේ නෑ. උත්තරයක් එන්නද උත්තරයක් එන්න බෑ වගේ. සරලවම ජලාසිර වැටුණා නම් උත්සාහ කරන්නේ නැතුව දෑයම් කර කර ඉන්නේ නැතුව ඒකට වෙන විදියක් කියන්නේ. ෆ්ලෝට් වෙන්නේ කොහොමද? ෆ්ලෝට් වෙන්නේ. නිකන් ආයාසෙන් දොර නෑ. ඉනිෂියලි හරි ඉබට අදාන වෙනවා. මම එහෙම තරණය කරන්න පුළුවන්ද බැයිද? ඔය දෙකෙන් තොරව. පුළුවන් කියලා? පුළුවන් වෙන්න ඕනේ.
එහෙම බුදුහාඳුරු කිව්වට ගත්තොත් ඉතින් බුදුහන් තමයි. අලවන උතන එන්නත් අර තන. නහොර අනිච් වලින් නෝන කියන්නේ. පූල් එකට වැටුනොත් ආයි මෙහෙම කරනකොට තේරෙන්න ඕනේ යන විදිය. නැත්තම් චුට්ටක් මේ පිටේ නම් වැඩි වෙරයි. හරිද? ලෝකය කියන ඕගය, කාමෝග බව, දික්ටි කියන ඕග හතර ගත්තොත් ඔතන අපි හිත හිත හින්න ගියොත් අනිවාර්යෙන් මැරෙනවා. ඊට පස්සේ ආය ආයසත් දැසම උටෙන් වෙන්නේ. හුස්ම ටිකක් ඉඳලා තියෙනවානේ. ඔකේ නිකම් ඉන්න පුතත් දැනේ ඔක ගැලින්ම ටස් ගාලා බලන්න. ඒත් පාඩුව මොකද? ආයි පිටිලා ඉන්න පොළොවේ. පතුල ඕගයක් තියෙනවම නම් ඕගයක් තියෙනකොට අනිවාර්යෙන් පිහිටා හිටීම හෝ වෑයම් කිරීම කරන්නම වෙනවනම් පැහැද බුදුබණන් වහන්සේ කියවනම් මම වෑයම් කරෙත් නෑ පිහිටා හිටියෙත් නෑ කියලා. එතනින් ක්ලූ එකක් එන්නේ නැද්ද? පිහිටා හිටීම හෝ වෑයම් කිරීමට ප්‍රශ්නේ තියෙන්නේ ඕගේ පැත්ත කියලා. පිහිටා හිටීම හෝ වෑයම් කිරීම කරන්න වෙන්නේ ඕගයක් තියෙන තාක් කියන එක තේරෙන්නේ. බුදුගණන්ස කියනවා ඕගයක් ඕගේ මම තරණය කරේ පිහිටාද නොසිරිමින් වෑයම්ද නොකරමින් කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රොබිලිටි එක බිඳුව නම් වෑයම් නොකරමින් පිහිටා නොහිටමින් එකඩ වෙන්න තියෙන ප්‍රොබිලිටි බිඳුවම නම් බුදුගණන්ස ගියා කියලාත් කියනවනම් ඔව් එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ පිහිටා සිටීම හෝ වෑයම් කිරීම වෙන්න බෑ. ඔව් ඒක හරි. එදින මීඩියම් එකේ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එහෙම නැති ඉන්දියා කියන බේරෙන්න පුළුවන් කියන එක. ඔව් ඕගයක් තියෙනවම නම් අර දෙක කරන්නම වෙනවනම් ඒකට හම්බුගෙන ඕගය නැති වෙන එකද රිසල් වෙන්න ඕන. මගෙන් අහන්න බෑ. අනේ ඔප්ෂන් නැතු. නෑ එතකොට අපේ උදාහරණයක් ගත්තොත් අපේ අසීමාන්තික වතුර එකක් තියෙනවා කියලා. ඒක ඒක නැති ඒක නැහැ කියන එකද? ඔප්ෂන් නැතු නේ ගිල්ල මැරෙන්නේ නේද? ආ අපි සීමාවක් තියෙන එකක් නම් ඕල් එකේ ඉන්නේ ඉන්නේ මේක තියෙන මොන හරි අවුට්ලෙට් එකක් ආයි ලොක් එකයි ආයෙත් තියෙනවා නේද? අවුවෙට් එක ඉන්නේ නැහැ. ඇයි ඕගයක් තියෙන්නේ නැත්තම්? ඕගයක් නැත්තම් පිහිටාදී මොයම් කිරීමක් වෙනවද? නෑ. මේ දැන් ඕගයක් නැහැ කියනවාද? සර්ලෝම ස්විමින් පූල් එකේ වතුර ටික නැහැ. ඔව්. දැන් පිහිටාදී මොකෝ වෑයම් කිරීමක් තියෙනවද? නෑ. පිහිටා කිරීමක් නැහැ. අර ග්‍රවුන්ඩ් එකේ පිහිටා එතන ඉන්නේ. ඔක්කොම ඔක්කොම ඕගේ කිව්වා. ඕගයක් තිබ්බොත් ඒත් පිටා හිටිනවා තමයි මම ගන්න. ඕගයක් නැහැ කිව්වොත් ආයෙත් පිටිනවා ආයෙත් වෑයම් ගන්නවා. එතන වෑයම් කිරීමක් අවශ්‍ය නැහැ නේ සර්වයිවීමක් නේ. නෑ නෑ. ඉතින් එහෙමනම් සර්වයිව වෙන්න බෑ. එයා තමයි මං කියන්නේ. එහෙමනම් කොහොමද ලෝකෝත්තර සාසනය දැන්? ආයාසයක් දාලා හෝ ආයාසයක් දාන්න නැතුව හෝ ඉඳලා සර්වයිව වෙන්න ඕනේ. ආයාසයක් දාන එක තමයි පුදජන ටික කරන්නේ. ආයාසයක් නැතුව ඉන්න එක තමයි හිතන් ඉන්න ආරශාවල් කරන්නේ යන්නේ. ඔන්න ආයසක් නැතු ඉන්නෝ දැන් එහෙම කියන ආයසක් නැතු හිටියත් පිටිහිට හිටීමක් තියෙනවා දැන් කියන තෝ දෙකමයි සම්පූර්ණ වුණ සාසන කියලා එන්නේ කරේ තා එම් වෙන්න පුළුවන් සාසනයක් නෙමෙයි මේදී පහල් ওই රෝඩා උත්තර තින උඩට ඒ උත්තරේ දෙන්න තමයි බුදු වෙනවා සලා එන්නේ කරේ තා මෙන්න මේක පිළීම කියන එක තේරෙනවනේ ඇප්ලිකේෂන් කියන එක පිළීමක් තියෙනවා නම් පිළීමෙන් නිදහස් වෙන්න පුළුවන් විදි ටිකක් තියෙනවා පිළීමක් ආවොත් මේකෙන් දෙනවායි කපල යන බෙල්ල බේරෙන ප්‍රොබ්ලම් එකක් කියන්නේ එක්කෝ ආයස දෙනද නැත්තම් ඉන්න ඕන එකක් කරන්න ගියා ඒත් ආයස දෙනද නේද ඔය දෙකෙන් තොරව බේරෙන්නේ කොහොමද බේරෙන්න බෑ කියන්නේ කොහොමද ඕගේ ගිල්ලවන්නේ නැද්ද එහෙම එහෙමනම් පිළිමින් නිදාස වෙන සාමාන්‍ය නිසු දන්නේ මොකද්ද එක්කෝගේ පිහිටන්නේ නැත්නම් ඕගෙන් ඈතර වෙන්න දාගන්නවා. ඔය දෙකෙන් තුරෝ යන්න පුළුවන් විදිහක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්. යන්න දෙයක් නැද්ද යන්නද බැයි? නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට කියන්නේ නේද? එහෙනම් ආර්යශාවගේ තේරෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියන එක. දැන් මම මේක තේරු ගන්න. මට කියන්නේ ධිට්ඨි සම්පන්න කෙනෙකුට රහත් බව ප්‍රත්‍යක්ෂ වෙලාද නැද්ද? එහෙනම් ඒක නා හරියට තීව්‍රව සිහිය පීඩුවොත් එහෙම කැපුවා නෙමෙයි කෑවත් ප්‍රශ්නයක් වෙන්න බෑනේ. හරි. තීව්‍රෝදි පුතේ එහෙම කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ වුණත් යාට මෙනෙහි කරලා ගත්තොත් කෙරවල තේරෙනවනේ. නේ? අනේ නම් කියන්නකෝ දැන් ආයි බෙල්ල කැපෙන්න ගහනවා හන්දේ. නිවන් දකින්න විදියක් ඕන. සාමාන්‍ය මිනිස්සු මගේ වසගේ තිනවා කියලා පස්සෙන් පන්න පන්න වෑයම් කරගෙන යනවා. ගන්න. දැනගත්තා කියලා හිතන් ඉන්න පිටිස මගේ වසගේ නෑ කියලා ඕනෑ පෙච්චාව කියලා අතහැරලා දානවා. අතාරින් ආසන. ආයසන සාසනේ තියෙන පුතන් බෑ.
එහෙනම් ආයාසයක් තියෙන බැරි සාසනේ ආයාසයක් එදෙනවා කියන්නේ ඔය පිළිමද නැද්ද? පිළිමක් තියෙන තැන ආයි පිළිකුල් සාසද නැද්ද? හරයිද නැද්ද? එහෙනම් මම මගේ වාසකේ නැහැ කියලා හිතන් ඉන්නකද අක්කේ දිහරයිජ්ජ කුජ්ජති කියන කත් වෙලාද එහෙම නම්? හරිද? දැන් මේකයි. පිළිම කඩගත්තොත් මේ ටික හොඳට හන්න තාම සූක්ෂමයි දනමුද? ඉතනට වඩා මාර ගැඹුරුයි තාම තීව්‍රයි. අර අර තූලං අණු කියලා මම කියද්දි කියන්නේ. තූලං කියන්නේ සෑහෙන දරුණු ගැඹුරක් තියෙනවා. අණුන් කියන්නේ කෙස් ගහ වගේ සිවු. සහල්. කෙස් ගහ පැත්තෙන් අල්ලගත්තාම තමයි දෙන්නේ. අපි මගේ වාසකේ නැහැ නේ. හරි. ඒ තාම ගැඹුරු තේරෙලා නැහැ. ගැඹුරෙන් ඇල්ලුවොත් එහෙම. සිවුම් බව තේරෙන්නවත් බෑ. ඔය දෙක යම් 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 විෂයක් මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැඹුරු නා. කොම්ප්ලිකේටඩ් වැඩි නා. කිනාට කියතේ මට ඔක ඉගෙන ගන්න බෑ. ඒ නිසාම අතාරනවා. හුඟක් සිවුම් නම් ඉගෙන ආයෙ නිකන් ටොයිස් වගේ. ඒ විෂය. එයාට හිත දැකි කවදා නම් ඉදින් කරගන්න බෑද උ මහ දෙයක් කියන්නේ. මට කියනවා එක සැරේ සබ්ජෙක්ට් එකක් හම්බ වෙනවා. සිවුම් ගැඹුරුයි. දැන් මම උගන්වන්න තියෙනවා. පාස් කරනවා කියලා කල් දාලත් බෑ. දැන් කරනවා කියලා දඟල්ලත් බෑ. ආයි පිටා ඉඳලත් බෑ යම් කළත් බෑ. හරි. එහෙනම් ওই දෙකෙන් තොර එකක් තියෙනවා උට. බලලා. මට දැන් හිතලා කියන්න බෑ. පෙලීමක් හටගත්තොත් පෙලීමක් හටගත්තා කියන්නේ අපිට තේරෙන්නේ නැහැ පෙලීමෙන් තමයි ඉන්නේ. හරිද? පෙලියම් පෙලීමකින් ඉන්නවා. පෙලීම ආවට පස්සේ පෙලීමෙන් නිදහස් වෙන ක්‍රම තුනක් තියෙනවා පෙන්නලා. මොකද්ද ක්‍රම තුන? පෙලීමකින් නිදහස් වෙන්න විදි තුනක් තියෙනවා. ඒවට කර්මද රැස් වෙනවා. ඔය කර්ම ක්‍රියාවලිය නිසා කම්මා විපාකවත්තන් තියෙන ආයි ලෝකය සම්භව වෙනවා. අර විපාකෙ පැත්තෙන් එන්නත් කර්මයක් කරගන්න එපැයි. ඔය කර්ම තුන් ආකාරයකට කරද හැකියි. ඔය කර්ම කරන්න වෙන්නේ ඇයි? කර්මයක් කියන්නේ මොකද? ක්‍රියාවක්. ක්‍රියාවක් කරන්න වෙන්නේ ඇයි? සැප සතුට නිදහස ගන්න. ඒක පෘථජන අඳබාල තුච්ච තිරිසන් මට්ට වෙන්නත් පුළුවන්. പ്രേත තනක තිරිසන් නතර වෙන්නත් පුළුවන්. දිව්‍ය බ්‍රහ්ම ඒ මට්ට වෙන්නත් පුළුවන්. ඔය ආකාර තුන මොනවද? සල්ලම මට කියන්න හොඳ එවිඩන්ස් එකක් ආ ඉපදෙනවා කියන එකට. ජාතක කතා බෑ. පෙරේද කතා බෑ. පත්‍ර වාර්තා බෑ. physical body එක අපි හැමතිස්සම අපිට ඕනේ දේක් achieve කරන්න try කරන්නේ. එතකොට ඒ ඕනේ දේ අපි මේ ඉන්න life time එක ගත්තොත් ඒකත් දැන් අපි මොකක් හරි ඕන නම් අපි ඒකට උත්සාහ කරලා ඒක achieve කරන ඔහොම ඔහොම cycle එක නේ යන්නේ. හැමතිස්සම අපි මොකකින් හරි නිදහස් වෙන මොකක් හරි ඕන වෙනවා. ආයි ඒක එහෙම හොඳ රවුමෙරෝම යන එකට ඉවර වෙන්න විදියක් නැහැ. ඇයි මං හන evidence එකක් වාදිනවා. ඒක තමයි. evidence එකක් දෙන්න මේ ලෝකෙින් evidence එකක් ගන්න බෑ. කියන්නේ අපේ සාමාන්‍ය පුතර්ජන මිනිසෙකුගේ ජීවිතේ හිතන විදිය ගත්තොත් ඒ හිතන විදිය ඉවරයක් නෑනේ. සැටිස්ෆයි වෙන තැනක් නෑනේ. එයා සැටිස්ෆයි වෙන තැනක් මහඹුණු. නිවනින්තර. නිවනින්තර සැටිස්ෆයි වෙලා තියෙන විදියක් නෑනේ. මොකද්ද ප්‍රූෆ් එක කියලා මොනවද? මොකක් හරි යා මොකක් හරි අල්ලගත්තොත් මොකක් හරි පිටා සිටියා කියන්නේ. ඒක අල්ලගත්තා. එතකොට ඒක achieve කරාම ඒකෙන් එයා බලාපොරොත්තු වෙන එක වෙන්නේ නැහැ කියලා පේනවා. එතකොට ආයි අලුත් දෙයකට යනවා. මං කියන්නේ එයා බලාපොරොත්තු වෙන දේම වුණොත් කවදා හරි. සල්ලම ඔය ඇඟිල්ල අරන් මෙහෙම තියා ගන්නවා කියලා හිතනකොට ආයසයි තමයි. නමුත් තියන් ඉන්න තප්පරේ කරි මට මොන විදිහට තියෙනවද නැද්ද ඕක? එහෙම පොඩි වෙලාවක් තියෙනවා. අසුරක් ගන්න සැනට වඩා ඉච්ඡ සංඥාවක් ලෝකේ තියෙනවනේ එහෙනම්. ඒ වෙලාව සම්පූර්ණ කන්ටිනියු කරගන්න. ජීවිතේ හරි දුෂ්. ඉපදෙනවා කියන සාක්ෂියක් නෝ නැත්තම් වැඩක් නැහැ ඔය කිව්වා කියලා. ඇයි ඉතින් ජාති පිදුක්කා කියපු සාසනය මේ තියෙන්නේ. ජාතියම දුකයි. මට කියන්නේ ඔය ජාති දුකයි. ඉපදීම දුකයි. ඒක තියෙන කියන්නේ මනසේ සතෙක් දෙරිත දින්නම නෙවෙයි.
ඔව් ඒක තමයි මහණේ ඉපදීම දුකයි. කොහොමද උපදවා ගන්න? මට්ටම ඕනේ උත්සාහ කරන කෙනෙක් පානට සෝදේ නෑ ඒක පොඩි පොඩි ටයිම් එකක් තියෙනවනේ එයාට ඒකේ ආස්වාදයක් තියෙනවා ඒක අසුරට වැඩිනේ ඔව් ඒක තමයි එතකොට ඔය කියන ඔය උත්තරේම තියෙනවා ප්‍රශ්න කියන උත්තරේම උත්තරේ තියෙනවා ඔය ඔතන මන් දන්නේ මට හිතෙච්ච හරියට නෑ ඒකලු නෑ ඕනේ කියලා ඔය ප්‍රකාශර චිත්ත මොනවට හරි බැඳිලා නැති එතන රාගයෙන් පටිච්ච වෙලා නෑ දෙවි කෙනෙක්ට ප්‍රිය රූප ඕන තරම් තියෙනවනේ. හැබැයි ඒවට රාගෙන් පටිච්ච වුණොත් නෑ ඒවට එන්ටර්ටේන් කරන්න පුළුවන් ආශාවද ගන්න පුළුවන්. එහෙම නැතුව සිතිවිල්ල මොකටවත් මම බැඳෙන්නේ නෑ කියන එකෙන් සිතිවිල්ල ශුන්‍යයි දශුන්‍යයි. සිතිවිල්ල ශුන්‍ය ආශාවද ශුන්‍ය. ඔව්. දැන් මම කිසිව දෙයකට බැඳිලා නෑ කියන එකෙන් බැඳෙන්නේ නැතු වෙන කෙනෙක් දන්නවද නැද්ද? කොයි බොන්න වින් අපි ඇසියුම් කරමුකෝ ඉන්න පුළුවන් හ්ම් ඒ ඇසම්ෂන් එක බෑ ඌක තමයි නෑ මම කියන්නේ ඔය ප්‍රවාහ චිත්ත මේන්ටේන් කරන්න පුළුවන් කියලා ඇසියුම් කරව එතකොට කොහොමදනේ ප්‍රවාහ චිත්ත මේන්ටේන් කරනවා කියලා ඒක නෑ අපි මෙහෙම ගමුකෝ ඇලෙන්නේ ගැටෙන්නේ නැති හ්ම් කූල් මෙන්ටලිටි එකක් ගන්න දැන් උදාහරණයක් ඇලෙන්නේ ගැටෙන්නේ නැති කූල් මෙන්ටලිටි එකක් ගන්න පුළුවන්ද ඕකේ තුල ඉන්නවා පඩිච්චා තිනවා කියන්නේ අනිවාර්යෙන් පරිසමපදවලට පඩිච්ච වුණොත් අනිවාර්යෙන් ජාතින් අතර වෙන්න ඕනේ නේද? නවත්ත ගන්න කොහොමද මම අහන්නේ ඔය. දැන් තේන එක නවත්තන්න ඕනේ නේද? හිතල ගියා. දැන් බුදුහාමුදුරුවෝ උපරිම ස්ථානයේ ගියපු කෙනෙක් නේ. ඒකට එයාට පෙනුනානේ. ඇලීමනේ නැත්තේ. ඒක මම කියන්නේ කෙනාව අඳුර ගන්නකම් අපි යත් එක පරණ තරහක් හරි පරණ කැමැත්තක් හරි ඔක් හරි කියන එක අඳුර ගන්නකම්. ඔකට කොච්චර විතර වෙලා කරනවද? අඳුර ගන්නකොට පෙර පසු නොවියනෝ නතර ගන්න පොදු ප්‍රවාසල චිත්තේ අනිදි විභංග ප්‍රකරණ හිම තියෙනවා මේ චිත්ත මනෝමනසං හදයන් පණ්ඩන මනෝමනතන විඥාන විඥානක් කන්දෝ කියන මට්ටමට යනවා මනස මන ආයතනෙකුත් වෙලා යනවා තවිසරා ප්‍රභාසරජි තින්න පුළුවන් නේ මං ආ ඒක ඒක achieve කරන එක achieve කරන්න වෙහසක් තියෙනවද නැද්ද ඔය නිතර හෙන්න ඩම් මැද්ද දාලා ඕගේ තරණය කරගන්න ඕනේ දැන් ඉතින් ඔය කියන්නේ කපොල්ල ගාවට යමන් ඉක්මනට ගියා කපොල්ලක්වත් පේන්නේ නැහැ මේක මට කියන්නේ පෙලීමක් තියෙනු නිදහස් වෙන විදියක් ආව මෙහෙම කියන්නම් දැන් අරගම තමයි මං ගහනවා මේ පොල්ලෙන් දැන් ආයි බෙල්ල කඩලා යන්න. ඕකෙන් බේරෙන්න විදියක් කියන්නේ. ඕකෙන් බේරෙන්න අක්ක කරන විදිය මොකක්ද? ප්‍රීච් වෙන මෙරිකන්ට යනවා. යනවා දුනොත්. ආ අනිත් එක. අනිත් එක. තව විදිය. එංග බදත් හයිය නම්. ඒකට රියැක්ෂන් එකක් දෙනවා. අනේ වරෙන් ගහනවනේ පැතර පොඩි. ඔය දෙක මොකද්ද? අභිසංකාර අභිසංකාර ලෝ කිව්ව දෙක මොන කැටගරියකද තියෙන්නේ දුවනවා කියන්නේ පුණ්‍ය අභිසංකාරය කියලා ගන්නකො
ඌට හිංගියක් නොවෙන්න අපි යනවා යන්න මොණයක් කරගනිමු පුතේ අනිපතර ගහනවා කියන්නේ අපුන්‍යාවි සංකාරය තව එකක් තියෙනවා ආනිංජාවි සංකාර කියලා ඒ කියන්නේ කමන්න නැහැ ගහන්න මේ තුච්චකාමී වැඩ නැහැ මම යනවා හරිද ඔය ආනිංජාවි සංකාරය මට කියන්නේ ඔය තුනෙන් තොරව ජීවිතේ ඕන තැනකදී ගන්න පුළුවන් වෙන ඔප්ෂන් එකක් තියෙනවද දන්න විදියට එනං එක්කෝ ඔගේ තුල පිහිටනවා තව යම් කරනවා ඔය දෙකෙන් තොරව යන්න බෑ වගේ නේද පහල් ඒ බුදුගණන්සේ ගිහිල්ලා තියෙනවද ඔය යන විදියට එනං අපිට පොට පැටලලා තියෙන්නේ කොහෙන් හරි මට කියලා පෙලීමක් තේරුණොත් පෙලීමේ නිදහස යන පුණ්‍ය අපුණ්‍ය ආනිංජ කියලා තුන් සංකාර තමයි ගණන් ගන්නේ ඕක අபிසංකාරය අபிසංකාර වෙන්න නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න ඕනේ පහල් එමුණු ಜಾති වෙනවමයි ඕකෙන් තේරුම් ගන්න එපා මං ඉපදීමට තාම උත්තරේ කිව්වේ නෑ හොඳේ මට ඒකට උත්තරයක් ඕනේ හරිද මට කියන්න පෙලීම නැති කරගත්තා නම් හරියට ටක්කෙට වදන ගන්න ඕනේ පෙලීම නැති කරගත්තා නම් පෙලීමෙන් නිදහස් වෙන්න ක්‍රියාවලි කරන්න ඕනේද කරන්න ඕන වෙන්නේම නැද්ද නෑ මොකද ඔක ෆෝවර්ඩ් නේ ලූප් එක එතකොට පෙලීම නැති කරා නම් මේ පැත්ත නිකම්ම ඩිසේබල් වෙනවා එහෙනම් මෙතන ආයාසයක් නැහැ කියලා දෙනවනේ දැන් පෙලීම නැති කරා නම් මෙතන ආයාසයක් නැහැ කියන එක පැහැදිලි කතා මම කියන්නේ ආයාසය තියෙන්න බෑ පෙලීම නැති කරන විදියක් කියන්නේ වඩන කම නැති කරන උඩ ආයාසය තියෙන්නේ නැද්ද නැති කරනකොට ආයාසයෙන් වඩනාම නැති අඩු වෙයි. එතන ආයාසයක් එනවද නැද්ද? එනවා. ආයිත් තරණය කරන්නේ නැද්ද? ආ යහෝ. මට කියනවා පෙලීම නැති කරන්න පුළුවන්ද බැයි? පෙලීම නැති කරන්න පුළුවන්ද බැයි? වෙන්න ඕනේ නෙමෙයි පුළුවන්ද බැයි? මම පෙලෙන්නේ නැහැ කියලා හිටියොත් ඒක පෙලීමද නැද්ද තව? පෙලීම නැති කරන්න යන එකද තව පෙලීමද නැද්ද? එනම් පිළිම නැති ගන්න පුළුවන්ද? කොහොමද බලන්න? පිළිම නැති ගන්න පුළුවන්ද? නැති කරන්න අමාරුයිද නැති කරන්න බැයිද? කොහොමද? අර කොහොමද නැති නැතු? ආයි පරම ප්‍රශ්න නෑ. පිටියනන්ද දෙවියෙක් කියලා ඔය ප්‍රශ්නේ අහන්න බුදුහාම. මමත් ඔගේ තරණය කළා ඔබ හන්ති කොහොමද කළේ කියලා කියන්න ඕනේ. स्पोंटेनियसली එතකොට මට කියන්න පෙලීම හටගන්න හේතුවක් එන්න ඕනේ ඔය කියන විදිහට ඉස්සරහට. පෙලීම එකපාරට ප්‍රාදුර්භූත වෙනව නෙමෙයි. පෙලීමට හේතුව මොකද්ද? පෙලීමට හේතුව මොකද්ද? මොකක් හරි දෙයක් වටිනාකමක් නැහැ. ඔතන ලඟුණුත් උත්තරේ. පෙලීම හටගන්නේ අනුන්ගේ දේවල් නිසාද මගේ දේවල් නිසාද? මගේ ගම නැති කරනනම් හරිද වැඩද? මගේ ගම නැති කරන්න පුළුවන්ද බැයි? එන වඩනාම වල මගේ ගම නැති ගන්න පුළුවන් නම් වඩනාම ගැන අය හොයන්න ඕනේ නැහැ නේද අපි ඊතර උඩ යන්න ඕනේ නැහැ නේ මගේ ගම නැති ගන්න පුළුවන් නම් සාසනේ නේද තරලෝම මට නැති ගන්න කතා කරන්න දෙයක් නැහැ නේ මං අහන්නේ මගේ ගම නැති ගන්න පුළුවන් විදියක් කියන්නේ මගේ ගම නැති ගන්න පුළුවන් විදියක් මගේ ගම කියන්නේ මොකද්ද තණ්හාවනේ මේ සාසනේ ඇරිට තණ්හාව නැති ගන්න පුළුවන්ද බේද පුළුවන් විදියක් කියන්නේ ආයසෙන්තර උත්තරයක් ඕනේ බලන්න නැතු ඒ අය බලන්න නැතු ඉන්නේ ආයස ඒකේ හරයක් නැහැ කියලා සාරය කියලා ප්‍රත්‍යක්ෂ වෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එක ඒ නොලෙජ් එක නේ ඒක ෂුවර් නා මේක සාරය මේකට කරදර වෙලා වැඩක් නැහැ කියලා තැනට ආවොත් ඒකට කියන වචනකම ඔටෝමැටිකලි හැදෙනවා මේකෙන් නම් gati uttak නෑ කියලා ඉන්නවා කියන්නේ ඕගිය තියෙනකොට වෙහෙසක් මානසිකව දරන්නේ නෑ දැන් කෙලිම බලන්න දැන් ඕගිය සාමාන්‍යයෙන් අපි කැමති අපි මුසුකත් කියලා ගන්න එකනේ අපි ඒක 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 නොගෙන ඉන්නේ කොහේද තමයි මම අහන්නේ මිත නෑ ඒක අසාරයි කියන එක ප්‍රත්‍යක්ෂම වුණා අපිට ප්‍රත්‍යක්ෂන ස්වභාවය මොනවද
අපිට බය හිතෙන. ඊට පස්සේ අපි ඌ යවන්න ඕනේ හිඟ මොකක් හරි කොස්සක් දාලා ඇදලා ගත්තොත්. අරගෙන බලවම දකිනවා සර්පෙන්නේ ගන්නවා කියලා. ඕක දැක්කලා ඒකට බය වෙන්න තරම් වටින එකක් නෙවෙයි කියලා තේරුණාට පස්සේ අපිට බලහත්කාරයෙන්වත් බය ඇති වෙන්නේ නැහැ. අතෝ හරි මොනවා හරි කිව්වත්. ඒ කන්සෙප්ට් එක හැම ලෝකෙ ඒ කියන්නේ බාහිර ලෝකෙන් අපිට එන ඔය රූප වේදනා ඒවට තියෙනවා නේද? उत्साह මිරිඟුවේ වතුර නැහැ කියලා හිතන්න ඕනේ. ඒ වගේ ලණුයි ගැරන්ටි නැහැ කියලා හිතන්න ඕනේ. නෑ මං කියන්නේ මිසඅන්ඩර්ස්ටෑන්ඩින් එක කින්නම් පටන් ගත්තේ. මිසඅන්ඩර්ස්ටෑන්ඩින් එකෙන් පටන් අරගෙන අන්ඩර්ස්ටෑන්ඩින් එකේ තමයි ඩිටි සම්පඩන. ඔක 100% කම්ප්ලීට් වුණාම රහත්. ඔය කියන උදාහරණයට ඔය කියන මට්ටමේ චරිතයක් නම් එයා පුදජනෙක් වෙන්න ඕනේ නැද්ද? ඔව්. පුදජනෙක් වෙන්න. එහෙනම් ඉතියා ඩිටි සම්පඩන කතා කරලා දැන්නේ. කොහොමද ඒක ලෝකයේ තමයි ගණන් ගන්න ඒවා මැරෙනවා. මගේකම නැති කරන්න විදිහක් කියන්නේ මගේකම සරලව නැති කරා නම් වාසිය මොකද්ද මගේකම නැති කරපු සැනින් පෙලීමක් පිහිටන්න බෑ ඒක පෙලීම නැති ගන්න ඕනේ නෑනේ ආයස නැහැ පෙලීමක් පිහිටන්න බෑ කියන්නේ ම පුණ්‍ය පුණාණෙන්ද කියන දේවල් වෙන්න බෑ සරලව මගේකම නැති කරන්න වැඩි හරි නැද්ද මගේකම නැති කරන්න ඕන පිහිට මොසිතමින් වෑයන්න කරමු මගේකම නැති කරන්න පුළුවන්ද බෑද වචන ඇතුලේ තියෙන උත්තරේ මගේකම නැති කරන්න පුළුවන්ද බෑද ඒක දැන් මං කිව්ව කියන වඩනව නැති කණ දෙයක් කියන්නේ නැති කරන්න විදියක් කියන්නේ නැති කරන්න විදියක් ඕනේ වඩනාගම නැති කරන්න පුළුවන්ද බැයිද අදනම මොකද කරන්නේ වඩනාගම නොදී ඉන්නවා පුළුවන්තරම් වඩනාගම නොදී ඉියාගෙන ඉන්නවනේ බේරලා ඔව් ආයසයි නිසා එපා වෙනවා මංගානේ වටනාගම දෙන පිළිස පුදුත් ජනයි වටනාම නොදිනවා කියන පොඩ්ඩ හරි ඉක්මිලා ඉන්න. ඒක හොඳයි. සිරුරුත කියන ඔය මැටරේ. මං අහන්නේ වටනාගමක් නොදින්න පුළුවන්ද බැයිද කොච්චර කල් පුළුවන් වටනාගම නොදින්න. තමන්ගේ සීමාව පැන්නොත් එහෙම ටස් කර ගන්නද? දන්නවා. මං අහන්නේ වටනාගම නොදින්න පුළුවන්ද බැයිද? ඔව් මං අහන්නේ නැති කරන්න විදිහක් තියෙනවද කියලා. ඒ දැ හිතියොත් එම් නැති වෙන්න ඕන තමයි නැති කරන්න විදිහුත් තියෙනවනේ. අද මේ යන තත්ත්වයට හරියට නැති වෙන එක බලවල හිටියොත් එහෙම වෙන්නේ නැහැ වගේනේ. නැති කරගත්තら වැඩේ හරිනේ. මං අහන්නේ පුළුවන්ද බැයිද ඔක කරන්න? ඒක තමයි මං අහන්නේ විදිය. වටිනාකමක් නැති කරන්න යනවා කියන්නේ ආයාසයි. වටිනාකමක් නැති කරන්න වටිනාකමක් නැති කිරීමට වටිනාකමක් දෙන්න ඕන අනිත් පැත්ත. එකතන අහුවෙනවද? පැහැද? පැහැදද? මට කියන්න බලාපොරොත්තුවක් නොදී හිටියනම් ඔය පෙලින් කිසිම දෙයක් එන්නේ නැහැ නේද? බලාපොරොත්තු නිසානේ පෙලීම කඩගන්නේ. බලාපොරොත්තු නොතියෙන්න පුළුවන්ද බැරි? බලාපොරොත්තු තියන්නේ නැහැ කියන්නේ තව බලාපොරොත්තුව. කාදද? මට කියන්නේ වටිනාකම බිහි වෙන්න තියෙන හේතුව මොකද්ද? වටිනාකම බිහි වෙන්න තියෙන තැනම කැපුවා නම් උඩින්. හරිද? වටිනාකම තියෙන තැනම කැපුවා නම් ඒකාන්තයෙන්ම වටිනාකමක් නැති කරන්න දෙයක් නැති වෙනවා.
වටිනකම් බිහි වෙන්න හේතුව මං අහන්නේ වටිනාකම් බිහි වෙන්න හේතුව. දැන් ෆෝවර්ඩ් ලූප් එකේ පිටිපස්සට එන්න බා. දැන් ඉස්සරහට එන්න. පෙළීමේ නිදාසන පුණ්‍ය කුණ්‍යානිද කරා. ඒකෙන් ඉස්සරහට මේ ආරෝගෙද්දි මෙකට දින බවද පෙළීම. පෙළීම පටන් ගන්න මේ වැතරාව බලාපොරොත්තු. බලාපොරොත්තු බිහි වෙන්නේ කැමැත්තට. කැමැත්ත බිහි වෙන්නේ වටිනාකම නිසා. වටිනාකම් බිහි වෙන්නේ මොන නිසාද? ඉස්සරහට දින ෆෝවර්ඩ් ලූප් එක. බා මේ වැතරෙන්න. වටිනාකම් දුන්නේ මොකක්ද? සත්පුරුෂද අසත්පුරුෂද අසත්පුරුෂද මොකද ගාන්ධිනි සරලව දැන් අපේ හෙන්න දාගත්ත කොට කියනවනේක එකක් කියනවනේ මිහින් දාගත්ත දැන් පොඩි ළමයි අම්මට ඇටච් වෙන්නේ කවුද කියලා වෙලා සත්පුරුෂය කොළුවට දාන ගන්නේ අම්මා හැමදාම ලං කරන් ගිරිය දෙන්නේ මොකටද එහෙනම් පොඩි කාට වෙන දෙන්නකෝ වෙන නැන්ද කෙනෙක් වෙනා ලේත් යනවා පුළුවන් නම් තනියෙන් දවස් වටනාවක් කියන්න ඕවා හරියට ඕක කිව්වොත් නම් බණ කියන්න ඕනේ එහෙම ආරම්භ කරලා මම ඉන්නේ මේක ගම්ම මැරිලා ගාල්ල බෑල්ලා ඒක ළම අර කියන එකක් නෙවෙයි මේ ඒකෙන් බයි ප්‍රැක්ටිස් ඔක්කොම එක ගාම්ම මම උපදින කෙනා නම් මම ලොත් එහෙම ඒක හදාගත්තොත් දින්න මෙයා දැන් නෑ කවුද උඩට කච්චේ නැත්තේ අරලමඩ හොඳට ඉතලා කියන්න කවුරුත් ඉම්ප්ලිමන්ට් නොකර ඉන්ෆ්ලුවන්ස් නොකර තමන් දුන්න වටිනාකමක් ඕක තමයි මේ සමීකරණේ මුල. අපිට උදව් කොන ගන්න. ඔය දුන්න මුල් වටිනාකමට තමයි අසත්පුරුෂ වටිනාකම දෙන්නේ. චිත්ත මූලේ පිළීමක් තියෙනවා. මේ සමීකරණේ අසත්පුරුෂෝ ප්‍රශ්නේ වටිනාකම දෙන්නේ. අසත්පුරුෂයෙක්ගේ ආශ්‍රයකින් තොරව අපි හිතට දාගත්ත මුල් වටිනාකම බිහි වෙන්න ආපු තැන මොකක්ද? පළවෙනි තැන මොකක්ද? මේ ලූප් එකේ පළවෙනි ඉනිෂියල් පොයින්ට් එක මොකද්ද උතන? අසත්පුරුෂයොත් බිහි වෙන්නේ ඇයි? එයාලා දීපුවා කියන කමක්ද? ඒ වටනාවද නේ ඇයි? ආයි අර රවුම නෑ. එහෙම උනොත් එන්නේ මේක මෙහෙම ලූප් වෙනවා. මුල කෙලවරක් තියෙනවා. ඉන්වර්ස් කරනවා. ඔව් එතකොට උදේ ආයි අර රවුම මෙන්න. ඒ තමයි හැමෝම දැන් නිවන් දකින්න බැරි වෙනවා. රාතුන් වහන්සේට වටිනාකමක් නැද්ද? වටිනාකමක් තියෙන්නේ නැද්ද? රාතුන් වහන්සේ නමක් කියන්නේ ලෝකෙින් විතරනේ. ඒ උත්තරේ වටිනාකමක් තියෙන්න පුළුවන්ද? තියෙන්නේ නැද්ද? තියෙන්න බැයිද? තියෙන්න බෑ. එහෙනම් වටිනාකම නැති කරන්න පුළුවන් විදිහක් මේකේ තියෙනවා නැති වෙන්න ඕන විදිහක්. ඒ තන මොකද කියලා අහන්නේ? වටිනාකම බිහි වෙන්න හේතුව අසත්පුරුෂෝ බිහි වෙන්නේ දුක. ඒ අසත්පුරුෂ බිහි වෙන්නේ. ඔය නෝකිය කියන්නේ නෑ යන් කියලා අනමතක් ගොයන් බික්ක වේ සංසාර හුබ්බා කෝණි පඤ්ඤායිති. සසර මුල් ගිල හොයන්නේ නැන් කියලා කියන්නේ ඕම කියන. නැත්තයි දැන් මට කියනකො මෙතන අවිජ්ජාව තේරෙන්න ඕන නැද්ද? ඉටි සම්පන්න වෙන්න. මම මේ අහන්නේ අවිජ්ජාව ගැන මොකද කියනවා? පොඩි එකෙක් කතා ගන්න පුළුවන් පළවෙනි දවසේ මෙලෝ දෙයක් හඳුනන්නේ නැහැ කියලා අපි හිතන් ඉන්නේ. ඔය වෙනකොට හඳුනගෙන ඉවරයි. මට කියන ඌ ප්‍රශ්නේ අහන්නේ කොහොම සාමාන්‍ය අම්මගේ. පොඩි එක මොනවා හරි දැන් දෙයක් දැනගන්න ඕනේ මොකද්ද කියලා. ඒක කොහොමද ප්‍රශ්නේ අහන්නේ? නෑ පොඩි එක ප්‍රශ්නේ අහන්නේ කොහොමද? අම්මේ අම්මේ අර මොකද්ද කිනවට ඌ දන්නවද නැද්ද මොකක් හරි තියනවා කියලා මොකද්ද මූල දෘෂ්ටිය මූල දෘෂ්ටිය කියන්නේ යමෙක් හෝ යමක් යමෙක් හෝ යමක් හිත තුළ රමණීය කරනවා පොඩි එකා බව ඌට පස්සේ තමයි අහගෙන බඩපිට ආවේ දාලා පිළිම පටන් ගන්න ඉපදෙනකොට පිළිම දිනවද නැද්ද තියෙනවා
මට කියන්න මුන්නම් මගේ වසඟින් නැහැ කියලා දරනකොට වසඟින් නැති එකව තේරෙන්නේ නැද්ද? මේවා මේ ලෝකේ වසඟින් නැහැ කියද්දි වසඟින් නැති ලෝකෙ විතර තේරෙන්නේ නැද්ද? යමෙක් කොහමක ඇත්තලන්නේ නැද්ද? බලද? බලද? මේ තියෙනවා සමීකරණ සාමාන්‍යයෙන් ලියලා දෙන්න මේක. මෙතන බලන්න. මේ තියෙන්නේ පිළිම. හරිද? ඊටසේ බොහෝ දරන්නේ සතර පාවා දෙනවා. බොහෝ පිළිසර මොකක්ද දෙන්නේ පිළිම නිදහසෙන්. කන බැලන්න ගහරි ගන්නවා. හරිද? දසවුස්ලේ කරනවා. අනිවාර්යෙන් හතර යනවා. පොඩ්ඩක් ඉතින් උඩ යනවා. දීක දාලා වැඩක් නැහැ යන්නේ. හරිද? මේ පිළිම පටන් ගන්න මේ තියෙන මේ අபிසංකාරය මේ පිළිම පටන් ගන්න හේතුව බලාපොරොත්තුව මෙතන කැමද දෙමර මෙතන බලාපොරොත්තුව. බලාපොරොත්තුව බිහි වෙන කැමැත්ත. කැමැති වෙන වටනාම බිහි වෙනවා. අසපුරු සංසේව. අසපුරුෂ බිහි වෙන්නේ යමෙක් කොයමක් තියෙන නිසා. හරි යන ඉපදෙන පොඩි කපාව යමෙක් කොයමක් කියන එකෙන් දන්නවද නැද්ද? තේරවතන? අපි මුල් බැසගත් අවිද්‍යාව වෙනවා කියන එක. පැහැදිලිද? දැම්මඩ කියන අනිත්‍ය දුක්ඛ යන තසුබයි කියනවා. හරි. මෙන්න මේක ගන්න. මේ දැක්ක මොකද බෙන්? කාරක? අකට කරපෙනවද? කරපෙනවා බහින්න බා. කරපෙනවද නැද්ද? පේන්නේ මොකද්ද කියලා මාත් ඇහුවේ. මොකද පේන්නේ? පාටි එක මොන පාටද බෙන්නේ සුදු පාට ආ කාර්ය මොන පාටද ආ කාර්ය මොන පාටද රෝස කවුද කියන්නේ කාර් එකක් නම් හොයන්නේ නැහැ තමයි හැඩ බෙන්නේ පාටනේ ඉතින් පාට පේනවනේ අසුරක් ගහන සනකින් පාටක් ගන්න බැරිද අසුරක් ගහනකොට අපිට පාටක් හිතා ගන්න පුළුවන්ද ඊට වඩා අපි යනවනේ කියන්නේ අසුරු ලක්ෂයක් විතර ගිහිල්ලානේ දැන් එහෙනම් අපි හිතක් හරි ඉන්නෝනේ හොඳ විච මට්ටම. තේරුණාද? මේ පස්සේ දෙනවද මෙතන දාලා? පාටක් යදී යමෙද්දමත් දායි. අපේ මුළු ජීවිතයේ සමස්ත බලාපොරොත්තු බිහි වෙන්නේ සත්ව, ද්‍රව්‍ය, පුද්ගල දේව. ඔය හතර තවලං කරොත් යමෙක් හෝ යමක්. ඕක සම්පූර්ණ ආයලං කරොත් මොකක් හරි එකක්. අපේ ජීවිතේ සම්පූර්ණ කරගෙන මොකක් හරි ගන්න සාධ නැද්ද? තේරුණාද? දැන් මොකක් හරි එකක් අපේ අර පිටා සිටීමක් විතර තේරෙනවා මොකක් හරි එකක් තියෙනවා කියලා හරි. අනේ දහවු ප්‍රශ්නේ ඒ පොයින්ට් එක මම මෙහෙම කියන්නේ. දැන් යමෙක් කො යමක් කිව්වහම දැන් එතකොට මේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඕක තේරෙනකොට දැන් පේන තරම ගැටලුවක්ද කියන එක එන වගේ එකක්. ඔක මෙහෙම ගන්න. දැන් පොඩි කාලේ මොකක්ද මේ අර කියලා අහනකොට අම්මා කිව්වහම පීරිසිය කියලා. මූකරලේ මොකද යමෙක් කො යමක් එකෙන් උත්ක්‍රමණය කරනවා. ඌ ඩෙවලොප් කරලා කෙලින්ම යමක් කියන එක කපනවා. කපලා පීරිසිය කියලා පත්තියම් කරනවා. ඊට පස්සේ රත්තරම් පීරිසි. ඊට පස්සේ මහරජිනගේ පීරිසි. එහෙම දිගට යනවා. මැරෙන මනුස්සයෙක්ට යමෙක් යමක් කියන එකෙන් එච්චර ගෝචර නෑ. එයාට තේරෙන්නේ බුවා පුතා දුව හොම එක. හැබැයි යමෙක් යමක් කියන එක කියන්න හිතුව මේකයි. අපි දන්න ලෝකේ සීමා සහිතයි. අර කඩුවෙන්ද ලොකු හඳුරන්ගේ එක ඇහුවනම් උන්වන්ත කියනවා නේද අටුවාචාරින් වහන්සේ තමයි නම්මෙතාවේ දුන්නේ කියන එක. අර කියන්නේ නාමයයි මැඩගලින්න කියලා කෝ හරි. ඔය දීලා තියෙන හිතේ නම්මෙතාවේ නේමින් කියන්නේ. නේමින් ඇන් ෆෝමින් කියලා නාම රූප කියන එක. අපේ හිත තුළ නම්මෙතාවයක් අනිවාර්යයෙන්ම තිරොන් නැද්ද මොකක් හරි එකක් තියනවා කියන එක. ඒකෙන් තමයි රූපණය වෙන්නේ මොකක් කරයක් කියන්නේ. පහල ෆෝම් එක වෙන්නේ ඕකේ. මේ මෙතන නමක් නැති ගහක් හරි කියලා කියනොත් නැද්ද? මේක නමක් නැයි. නම කියන එක ප්‍රධානද? ඔය නම්්‍යතාවය තියෙන තාක් රූපණය වෙනවමයි. නම්්‍යතාව රූපණය වෙනවා කියන්නේ මොකද්ද? සංඛාරයක් වෙන්න ඕනේ. සංඛාරපත්තෙන් නම්්‍යතාව වෙනවා. ඒ පත්තෙන් රූපණය වෙනවා. සංඛාර වෙන්න අවිද්‍යාව යන්න ඕනේ. යමෙක් කොයම කියලා රූපණයක් තේරෙනකොටම උදේ පහන් දේ වැඩිලා ඒනෝට ජාතියද බිහිලා ඉවරයි. ඒක රායිදින් ජාති දුක්ඛා කියන එක අහන්න දෙයක් උත් නැහැ. මට තාම උත්තරය ආවනේ යාළුවෝ දුක්ඛ කියන උනේ. ඒක අන්තිමට ගන්න ඕනේ. හරිද? හොඳ දරුවන්න මේක. මෙන්න මේවා ඉපදෙනවා කියන සොලිඩ් එවිඩන්ස් එක. මේක දැක්කහම කාර් එක හිතර තේරෙනවද නැද්ද? තේරෙනවා. සියල්ලන්ට මේකම කාර් එක තේරෙනවා. දැන් මට කියන්න කාර් එක කියන එක හිත තුලට තේරෙන්න නම් ඇහැ විතරක් ප්‍රමාණවත්ද? මදි තව උනදුර. ඒ දෙකද? ඒ පරණ ඩේට ගන්න තව ඉන්ද්‍රිය ඕනද? ෆිල්ම් එකක් බලන්න පුළුවන් ඔඩියෝ එක නේද? මියුට් කරලා ෆිල්ම් එක බලලාද? මේක දැක්ක සනින් අකට මේ වාහනේ සද්ද දෙරෙන්නේ නැද්ද? මෙහෙම වෙන්නේ නැද කියලා? වාහනයක් කියලා කියනකොට වාහනේ සද්ද එහෙමයි කියලා? මේකේ ඉන්ටීරියර් ඩිසයින් එක මෙහෙම වෙන්නේ නැද කියලා? ඕවා ටික කොහොමද තේරුනේ? සද්ද ඇහුවේ ඇහෙන්ද කනින්ද? ඇල්ලලා බැලුවේ අතින්ද කටින්ද? අතින්. එනවා මගේ පරණ ඩේටා වල මොනවද ඉන්ද්‍රිය ඕනේ කියලා. ඔක්කොම ඉන්ද්‍රිය ටිකෙන් ආපු පරණ ඩේටා. අන්න හරි. පරණ ඩේටා වල
තියෙන උපකාරය තියෙනවා. ඒ උපකාරය කොහොම හරි කරලා මේක වාහනයක් කියලා හොඳට පිරිසිදුව හිත තුන රමණේ කරගන්න සප සතුරක් ආශාවදයක් ගන්න නම් ඉන්ද්‍රිය පහ ඕනේමද නැද්ද? ඕනේමයි. හිත තුලට තේරෙන මේ කාර් එක කියන ඔබ්ජෙක්ට් එක හිත තුල පත්තියන් වෙන්න නම් අර ඉන්ද්‍රිය පහේ දත්ත ඕනේද නැද්ද? ඕනේමයි. ඉන්ද්‍රිය පහේ දත්ත හොඳේ? ඉන්ද්‍රිය පහේ දත්ත ඕනේමයි. දැන් බලන්න අපි නිකන් මෙහෙට ගියෝ. මේ තියෙන වාහනේ මේ වහරා බල්ලා හිතරෙන වාහනේ කියන එක. හරිද? මට කියන්න දැන් ලෝකෝත්තර නිවනක් නොදන්න කෙනෙක් මැරෙනකොට මතක් වෙන්නේ ලෝකේ දෙයක්ද ලෝකෙන් එතර දෙයක්ද? දිට්ටි සම්පන්න නොවෙච්ච පුතජනේ මළොත් එයාට අන්තිමට මතක් වෙන්න ඕනේ ලෝකේ දෙයක්ද ලෝකෙන් එතර දෙයක්ද? ලෝකේ දෙයක්. ලෝකේ දෙයක් කියද්දි ලෝකේ දෙයක් හිතර තේරෙන්න නම් අසකන්නාසි දවස හරි එන්න ඕනේද නැද්ද? තිබිලා තියෙන්න ඕනේද නැද්ද? එන්න ඕනේ. මැරෙන මොහොතේ පංචේන්ද්‍රිය අක්‍රියයි. ෂට් ඩවුන් වෙනවා. හිතර වෙන්නේ හිත. අන්තිම මොහොතේ පුතජනේ මළොත් මැරෙනකොට ඒකාන්තයෙන් හිතේ තියෙන ලෝකේ දෙයක්ද නැද්ද? ඔය ලෝකේ දෙය හිතර ගන්න අර පහ වුණාද නැද්ද? හිතට කවදාවත් පුළුවන්ද පහකින් ගත් එකක් තනියම මේන්ටේන් කරන්න? පුළුවන්ද බැරි? බැරි. හිතම ඕකරන්නේ නැමෙච්ච විදිහට ටාස් ගාන රූපණය කරන්න. මල්ල බාන්න ඉපදෙනවා. හරි. දැන් කෙනෙක් කිව්වොත් මෙහෙම හරියදි මිනිස්සෙක්ගේ හිතුවිල්ලෙන් නෙමෙයිලේ ආයි මිනිස්සෙක් වෙලා එනවා. ඒකයි. මිනිස්සෙක් මලේ මිනිස්සයා හිතරේ ඉන්නෝනේ මිනිස් හිතුවිල්ලක් නේ. එහෙනම් එකයි ඉපදෙන්න ඕනේ ෆෝම් වෙලා මිනිස්සෙක් විදිහටනේ. ඌරෙක් බල්ලෙක් දෙවියෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද මේ හැටියට කිව්වොත්? මනුස්සයෙක් කියලා ගත්තා. නෑ මනුස්සයෙක් වෙන්න පුළුවන්. මනුස්සෙක්මයි. අනිවාර්ය මනුස්සයෙක් කියලා. ඔව්. ඒක නොවෙන්නේ මනුස්සයෙන් හිතුවේ කොහොමද කියන්නේ එහෙම වෙන්නේ? ඔය ගන්නේ දැන් පෙරේතෝ බල්ලෝ හරක් ඉන්නවා උන් වෙන්නේ මනුස්සය මෙහෙම හිතුවත් කියලා. එහෙම නෙමෙයි ඕන. මනුස්සෙක් කොහොමද බල්ලෙක් වෙන්නේ කියලා. බල්ලව දැකලා ඩිෆරන්ස් කරලා වැඩක් නැහැ. බල්ලව දැකලා හිතනවා මේ විදිහට හිතන්න ඇති කියලා. ඒක තමයි දැන් අද කරන එක. නමුත් ඕක නෙමෙයිනේ මූල පටන් ගන්න එක. මැරිච්ච මනුස්සය අගන් සූත්‍රය වෙන්නේ මැරිච්ච ඒ කියන්නේ ඉපදෙන බ්‍රහ්ම දේවකායික මනුස්ස ඒකනේ එන්නේ අනිත් පැත්තට. ඒක වෙන්නේ කොහොමද කියලා. කියන එක හරි. මට කියන්නේ ඇසෙන් කවදාවත් කාර් එක බලන්න පුළුවන් බෑ. නෑ ඇහෙන් කියලා මං අහන්නේ. ඇහෙන්? බෑමයි. කනෙන්? නාසයේ දිය ශරීරයෙන්? බෑමයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු විතරයි පංචේන්ද්‍රියෙන් එන්න පුළුවන්. ඔය පංචේන්ද්‍රිය අරමුණු වල කාර් එකක් තියෙනවද කාර් එකක් නැද්ද කාර් එකක් තියෙන්න බෑද? පංචේන්ද්‍රියෙන් තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච අරමුණු තුලින් නම් හිත තුල කාර් එකක් එන්නේ. මං අහන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච අරමුණු වල කාර් එකක් කොහෙ හරි තියෙනවද කාර් එකක් නැද්ද කාර් එකක් තියෙන්න බෑද? තියෙන්න පුළුවන්. එක එක ඒවෙන් එන්න විදිහක් නැහැ. එන්න බෑනේ. හරිදද? අන්න හරි. මට කියන්න මේ රූපේ බලලා මේ රූපේ මෙතන තියෙනක හරිද වැරදිද? මේ තියෙන ග්‍රැෆිකල් මේ ප්‍රසන්ටේෂන් එක හරිද වැරදිද? ඒක වෙන සරයක් නැහැ. නෑ නෑ මං කියන්නේ මේ කන්සෙප්ට් එක හරිද මේ ඇඳලා තියෙන විදිහ හරිද කියලා මං. මේ පික්චර් එකත් තේරෙන්නේ? මේක හරි? නෝගේ මොකද්ද කියන්නේ? කාර් එකක් තියෙනෝනේ බලන්න දැන් මේ බැලුවොත්. ලෝකේ යමක් හෝ යමක් තිනවා කියලා තේරෙනවද දැන් එහෙමනම්? එහෙමනම් ඉතින් ආයස් දිග වංගි ටියත් කතාවක් ඇයි පොදේ? ඉඳන් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? ඒ පහේ කොහොමද ඉඳන් ඉන්නවා කියලා දත්තයක් තියෙනවද? ඔය රෝඩ් හේටාගේ ඉඳ ගන්නවා කියලා කොහෙවත් හොයන්න බෑ. ඉන්ෆෝමේෂන් එකේ ඉන්නේ.
මං අහන්නේ ඔය ইনফরমේෂන් එක හිතට එනකොට කවදාද ඉඳගත්ත එකක් තිබ්බ නිසාද දැන් ඉඳගත්තා කියලා තේරෙන්නේ? ඔව්ද නැද්ද? එදාට යන. එදා ඉඳගත්තා කියලා තේරෙන්නේ ආයෙකට හිතරද? හිතරනේ. ඒතකොට කවද දැන් ඉඳී? ඉඳගත්තද ඉඳගෙන නැද්ද ඉඳ ගන්න බැරිලා? මෙතන උගක් සිවුම් වැඩි හොඳේ. ඒක මෙතන කාර් එකක් කියලා එළියේ කාර් එකක් තිනවා කියලා තේරුනේ කවදරි කාර් එකක් එළියේ දැක්ක නිසාද එදත් දකින්නකොට මගේ හිතම කිව්ව නිසාද එතකොට දැන් මම හිතන් ඉන්නව ඒවා ලෝකේ තිනවා කියලා කොහොමද කියන්නේ බලලා ඉච්ඡසුක අත්සුක සංඥාව තේරෙන්නේ නැද්ද මට කියන්න නිකා හිතලා දැක්කම මාව පේනවනේ දැන් මේ අයිලක් ලන මාව පේනවා ඔය ඔක්කොටම මාව පේනවා නැන්ද එක විදිහට එක විදිහට පේනවද පේන්නද පේන්නම් බෑ පේන්නම බෑ මේ මේ ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ හෝ කියලා හඳුනා ගන්නවනම් ඇස කන ඇසේ දිසරේනා එන්න මේ පාරමුණු ඇසෙන් එන රූපත් කණෙන් එන සද්දත් නාසෙන් ගඳ දිවෙන් රස ශරීර ආදී එන අරමුණු පහේ කොහෙවත් හාමුදුරමක් ඉන්න පුළුවන්ද බෑද ඉන්න බෑ මට කියන්න දැන් කනඩ දේව දාලා නිනේ දැන් අක්ක දාන නන්දේ අක්ක දාන කන්දේ වෙනස් ලෙන්ස් දෙක එහෙනම් මට කියන්න මේ එන අපි නිකම්ම ගමු මේ එන රූපය ඔතනින් ෆිල්ටර් වෙලා හිතර තේරෙන්නේ නැහැ ඇහැ හරහානේ වර්ණේ තේරෙන්නේ අක්කට තේරෙන දුඹුරු පාට මේ සිවුරේ අක්කට තේරෙන දුඹුරු පාට මේ සිවුරේ එකද වෙනස්ද වෙනස් සමාන වෙන්නම් බෑනේ එහෙනම් මේ කඩහන කැප්චර් වෙන්නේ මේ ඊය මේ ඊය පීස් එකට කියන්නේ මේ සෙන්සර් එකට මේ සෙන්සර් එක වෙනස් හැමෝගෙම එතකොට මේ කඩහන අක්කට තේරෙන විදිහටද අනික් කඩට තේරෙන්නේ වෙනස් වෙන්න ඕනේ සමාන වෙන්නම බෑ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියෙන් හරහා ගන්න අරමුණු කෙනා කෙනාට යුනික්ද නැද්ද යුනික් කෙනා කෙනාගේ හිතේ ඇති වෙන කෙනා කෙනාගේ යමක් හෝ යමක් තමන්ට සාපේක්ෂව තමන්ගේම වර්ෂන් එකක්ද නැද්ද? වසඟේ තියෙනවද නැද්ද තමන්ට උණු දරුවෝ? It just created something එක තමන්ගේ වර්ෂන් එකක්ද නැද්ද? ඒක වසඟේ තියෙනවද නැද්ද? තමන්ට ඕන විදිහටම හදාගත්ත එක නෙවෙයි තියෙන්නේ. ඔන්න ඕකට සූසිකනෝන ඉච්ඡායිසක ඇත්තද? ඕක පත්තියන් කරගෙන කියලා වැඩක් නැහැ. මේක මගේ නෙමෙයි මේක මගේ කියන්නේ. පැහැද? මට කියන්න මගේ නෝන දැන් දුකෙන් නැහැනේ මගේ නෝන වස්තු වලින්. මගේ නෝන වස්තු උදාහරණයක් කියන්න. මට මගේ නෝන වස්තු උදාහරණයක්. මගේ නෝන මට දුකක් ඇති නෝනේ නැහැ. අන්න. දහ කියලා කොහොමද? පර්ණණී ඩවලින් ගසා ගහ කියන එක කියනකොටම ගහ තමන්ගේ හිත තුල මගේ වසඟේ අරගෙනද මේ පේන ගහ කියලා කිව්වට කෙනා කෙනාගේ හිතේ මේ රබර් ගහ කෙනා කෙනාට අනන්නේද නැද්ද අනන්නේයි කියන්නේ මගේ වර්ෂන් එකද නැද්ද මගේ වසඟේ ඇවිල්ලාද නැද්ද ඔන්න ඔතන ඉච්ඡ සංඥා දුක පටන් අරන් තියෙනවා ආය හෙලන්න දෙයක් නැහැ පැල්තර පැල් පොයින්ට් පැල් මට කියන්න දැන් තණ්හාව නැති කරන්න පුළුවන්ද බැරි? නැති කරන්න කියලා පුළුවන් කියලා කියන්නේ. එහෙම. තණ්හාව නැති කරන්න බැරි ඇයි? හයි ස්පීඩ් නිසා. එයා තණ්හාව නැති කරන්න බෑ එයාටද තණ්හාව නැති කරන්න යන එකේ වැරද්ද මොකද්ද? ඒ කියන්නේ මගේ කම නැති කරන්න යන එකේ වැරද්ද මොකද්ද? ඒක කීතරද ඉන්නේ මගේ කම තුලද? එහෙම ගන්නකො. ඒක නැති කරන්න ඕනේ කියන තැනම ඒක අල්ලගන්න නැති ගන්න ඕනේ ඒක. මෙහෙම ගන්න ඕනේ කියපු උත්තරේ හරි. තාත්තගේ පර්ස් එක හරිද? තාත්තගේ පර්ස් නිසා තාත්ත දුක වෙනවද නැද්ද? තාත්තගේ පර්ස් එක තාත්තගෙන් අයින් කරා නම් තාත්ත සැපෙන් ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නව? කවුද ගියා? තාත්තද ගියා? තාත්තට ආයි පර්ස් එක ගන්නව. නැත්නම් බස් එක යන්නේ මොකෙන්ද? බලලා බලන්න. තාත්ත පර්ස් එක ගත්තේ ඇයි? අවශ්‍යතාවය නිසා. අවශ්‍යතාවය කැපුවා කියලා පිළිවෙල තියනවද? අවශ්‍යතාවයද අයින් කරන්න ඕනේ අවශ්‍ය වෙන එකවද නැති කරන්න ඕනේ?
අයිතිකාර කම නිසානේ දුක අයිතිකාර කමද නැති කරන්න ඕනේ අයිතිකාරයවද නැති කරන්න ඕනේ මමද නැති වෙන්න ඕනේ මගේ කමද නැති වෙන්න ඕනේ මම මම නැති කරපු දවසට මගේ කම ඉවරයි එහෙනම් මම දැන් හිතලා කියන්න පේන එකේද ප්‍රශ්නේ බලන එකේද ප්‍රශ්නේ පේන ගැලුවන බලන එක නැති කරන්න පුළුවන් ද පේනකම තියයි පේන්නේ අවිද්‍යාවෙන් බලන්න නැති වෙනවනේ කොහෙද කෘෂ්ණා දැන් ඉතලගේ කෘෂ්ණා නැති කරන්න බෑ කියලා ඔව් දැන් බලන්න පේන එක නැති කරන්න පේන එක රහතන් වහන්සේට දැක්කේ උන්නාසලට පේන එක අපේ පේන එක වෙනසක් නැහැ දැන් ඔතන සමානයි කියලා හිතන් ඉන්නේ කොහෙද ඒක නේද දෘෂ්ටියෙන් එන්නේ හලෝ ප්‍රශ්නේ බහැල්ද මෙතන මට කියනකෝ ඇහිලා දිනේ චක්කාතන බික්ක වෙනචන් කියලා දැන් චක්කුම් බික්ක වෙනචන් කියලා චක්කෝ කියන්නේ චක්කායතනද ඇහද රහතුන් වහන්සේලා තියෙන ඇස්ද චක්කායතනද රහතුන් වහන්සේලාත් පිළිමක් තියෙනවද කාල් තන පොයින්ට් එක නෝනේ කෙරවල උතන තුල තමයි දැන් ඉන්නේ ගැල්ලුවා දැන් කෙනෙක් අනිවාර්යෙන් කියන තැන හරි නෙහින්න පේන එක නවත්තන්න බෑනේ බලන්නේ විතරයි ප්‍රශ්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නම වැඩේ යනවා අයි බාලිකොන් දෙක ඇලෙන්නේ ඇලිච්ච දෙයක් නෑ ගැටෙන්නේ ඇලෙන්නේම නැතුව ඉන්නම හරිද වැඩේද प्रश्न पेन तनम पंचस्कंदेम पेलीमक पंच पदस्कंदे कथा तीन पेहल पॉइंट पंचस्कंदे मड़किया पेरा विद्याकर्म तह निबल पंच हेतु मूलिक लबिलमणि मेह लभिचे विपाक पेन पेन कोट पाट गंड किलिम अय्या किलो पेनो ओण अत्र का ඇත්ත ඇදීටියෙන් පේන්නුනේ බලන එකේද පේන තැනද පේන තැන මොකක්ද ඇත්ත රීමේ හැටි බැලුවොත් දැන් කොමඩ පේනවා මොකද්ද මේ පේන්නේ කිය ඇත්ත ඇති හැටි සාමාන්‍ය මොකෝ වෙන්නේ පුදජනයට බලන ටික අහගෙන යනකොට තේරෙනවා ඇත්තනේ ඉන්න ලං කර ගන්න ලං ගන්න දුකයි දුක්ක දුක සංකාදක විපනත මොනවා හරි කියලා එයා මොකෝ කරන්නේ ආයින් කරන්නේ මේ වාහනේ හරිද මේ වාහනේ ආයින් කරලා දානවා ටික දුරක් බලනකොට තේරෙනවා එළියෙන් පේන වාහන නෑ තියෙන්නම බෑනේ මේ හැටි එළියේ වාහන මේ පේන්නේ ඇහැට මොකෝ එක කරන්නේ රීමේට මේ ටික වාහන බමුණන්ගේ භාවනාව ආරසාවක කොහෙටද පොයින්ට් කරන්නේ සකාය පරිවදපණංගලද සජිත පරිවදපණංගලද මෙතනට ගහන්නේ දෙට්ටි සම්බන්ධන තන පොයින්ට් නෝද යාර බණ අහනකොට මෙතන පොයින්ට් වෙන්නේ මෙතන පොයින්ට් වෙච්ච කෙනා සුසුයි භාවනා කරනවනะ මෙතන පොයින්ට් වෙච්ච කෙනා සුසුයි මේ වයින් කරනවනะ නැත්තම් සරලව වෑයම් කරලා අයින් කර නැති ඉන්නේ ඕක එදුල ගිලිනවා ගැටීමකින් ඉන්නේ පැහැදද මෙතන දැන් දැන් කියනකොට මේ ග්‍රැෆික් එක හරියද මලේ පාට ඇහෙන් අරන් මලේ පාට හදනවා මලේ සද්ද කණෙන් අරන් හදනවා හරියද ඒක දැන් ඒක ලෝක කියන එකයි කියලා ගත්තොත් හ්ම් ඒ හදාගන්න එක ගත්තොත් ඒක වෙනස් වෙනවා එන්න ඕනේ ඔව් ඒ කියන්නේ මේක ලෝකේ තියෙන එක මෙතන වෙනස් කිව්වනම් හරියනේ ඔව් ඒක හරියද වැරදිද කියලා මම අහන්න මලේ පාටක් දැනගන්න නම් කලින්ම මලක් තේරලා දිනවද නැද්ද ඒ මල තේරෙන්නේ ඇත්තරම තින දෙයක්ද තියෙන්නම් බැරි දෙයක්ද මෙතන මලක් කියලා ගත්ත සැනින් මලක් අර මල කියන එක බාර අරගෙන මලේ පාට දැක්ක කියලා ගන්නෙ පාට දකින්න මල කොහෙන් දෙන්නේ අපි ඇහෙන් නැති හිතේ හදාගත්තා ඔව් මට කියන්න ඇහෙන් පේන්නේ පාට නම් පාටේ මලුත් නැත්තම් කොහොමද කියන්නේ මලේ පාට පේන්නේ මල නිසා පාට තියෙනවද පාට ප්‍රත්‍යයෙන් මල ඉපදෙනවද ආ එහෙනම් පාටේ මලක් තියෙන්නම් බෑනේ එතකොට මේ එළියේ මලක් ඇඳලා තියෙනක හරිද වැරදිද? හරිද? එහෙනම් මම එහෙම ඉස්සෙල්ලා. එතන පොයින්ට් එක මලේ පාටක් ඇහැට පේනවනම් මොකද්ද ප්‍රශ්නේ? අයින් ගන්න දිනේ මේකනේ. ඇයි මලේ පාටක් තියෙන්නේ මලක් තියෙන හින්දා? කෙනෙක් කිව්වොත් එහෙම හරිනේ නම් පාටක් පේන්නේ. මේ හිතරේනෝ මල්. පාටක් ඉන්නේ හැරාණේ. ඊට පස්සේ අයින් ගන්නේ මොකද්ද? නැහැ. පහල්. ඔන්න ඕක තමයි ප්‍රොසීඩියර් එක. අර මේ වෙන්නේ මේ පේනින් අතර ගන්න බෑ. හරිද? නමුත් මෙතන එන්නේ මල නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා පංචරමුණුපත් වෙන්නේ මෙතනට. හරිද? ඊට පස්සේ මෙතන මල කියන එක තේරෙන්නේ නැවතන්න බෑ. ඇයි මේක ලෝකායතන ඉන්ද්‍රියක් නේ මනස. එහෙනම් ලෝකෙ දේ පෙන්නනවමයි. හරිද? මේක තියනවා කියලා දරපු ගොංකම නිසා. උද්‍යාවුවේ දන්නේ නැහැ කියන්නේ මොකද්ද? අවිද්‍යාව. විද්‍යාව පහළලා නැහැ. චක්කුද බාදි නෙමෙයි. ආලෝකද බාදි නෙමෙයි. මේ නොදන්නකම නිසා මේක තියනවා කියලා අල්ලනවා හිත.
අවිද්‍යාවෙන් ඇල්ලුවාම දැන් හිතන්න කියන්න කරන්න යමක් හම්බුනා නැද්ද? කර්ම. තනක් හම්බෙනවද නැද්ද පිටින්ද? තණ්හාව. ඔය තන හදාගන්න සතර මහා ධාතුව. පස්සේ විඥාන ආහාර, මනෝ සංජේතන. ආහාරපත් වෙනවා. තවෝගේ තියෙන අර්ධය. හරයක් හොයන්නම බැරි දනකට හරයක් ලබා දෙන දුන ආදාරකේ ආහාරය. මේ නිබන්ධකනේ කියනවා. ඔය හතරම සෙට් කරන ගමන් ජාතිය. මේ ජාතිය බිහි වුණාම දැන් පංච පාස්කන්ධ වෙනවා. මේක ආයෙම වරන්නේ. පංච පාස්කන්ධ හැමෝම වගේ ඇසත් ඉන්නේ චක්කායතනේ. චක්කායතනේ තුලින් ආයි ගන්න ඕනද බලලා. ආයි මෙතන. ආයි මේක. චක්‍ර වෙනක. මේක තමයි සාමාන්‍ය පුරදෙනට තේරෙන එක. එළිය මලක් තියෙනෝමයි ඒක තමයි මම අරගත්තේ. ඒ නිසා මේක දසසුනේ කරලා මේක ගන්න යන්නේ. ඇයි නැත්තම් දැන් රූප ටික එන්නේ නැහනේ. එහෙම තමයි හිතාගන්නේ. හරිද? නමුත් මේ මේක තේරුණා කියන්නේ සැපේ දුක තේරුණා කියන එක. දැන් මෙචාල ආදරේ මගේ කරලා ගත්ත ටිකේ දුක මොනවද හැංගිච්ච? රකින්න වෙනවා, ආරක්ෂා ගන්නවා, නඩන්න වෙනවා. එකක් සැප වෙනකොට තුනක් දුකයි. ප්‍රඥාවන්තය කරන්නේ මොකද? චූටි සැප වෙනුවෙන් දුක් වෙනවා. කෙලින් මෙහි අයින් කරනවා. අයින් කරපු සැනින් මේක අයින් වෙනවා. ඒගොල්ලෝ තමයි කියන්නේ මම නම් දැන් ඕකට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඇහුවොත් මේ මොනවද දැනෙන්නේ නැත්තේ කියලා? මගේ දේවල් කියලා කොහොමද දන්නේ? ආ, ඉච්ඡ සංඥාවෙන් රමණය වෙනවා. කාරණා ඔය මොකද්ද ඔය දන්න ඔහොම වෙන්නේ ඇයි? එයාට අමතකයි මූල ඉච්ඡ සංඥාව මොකද්ද කියන එක. ඔය කරන්නේ ඉච්ඡ සංඥාව අනිච්ච වඩනවා. වැඩක් තියෙනවද? පය ගහලා තියෙනවා නම් ඉච්ඡ සංඥාව ගැලවෙනවද? ගැලවෙන්න බෑ. පීඩා ඉදීමක් තියෙනවද නැද්ද? බෑන්තල වැඩන්නේ. කාරණා මේකට එහා ගියාට පස්සේ එයාට තේරෙනවා මේක නෙමෙයි දැන් ඔන්න ඔහොමයි වෙන්නේ කියන එක. මේ මොකද්ද මේ? රූපය හැට ප්‍රත්‍යය. ශබ්දයි කණ්ඩ ප්‍රත්‍යය. ගන්ධයි නාසයෙන් රසයි දිවට ස්පර්ශයි මනසට. ඔහොම වුණොත් තමයි මල බිහි වෙන්නේ කියලා තේරෙනවා. එයාට තේරෙනවා රූප ශබ්ද ගන්ධ රස කවදාවත් අයින් කරන්න බෑනේ. කරන්න පුළුවන් දේ මොකද? මේ ටික වහන්නේ. බමුණන් ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද? එයා දන්නවද නැද්ද දැන් නම් මම මල් බලන්නේ නැති මට්ටමේ ඉන්නේ කියලා. මලක් බලන්නේ නැහැ කියලා කෙනෙකුට බලන්නේ නැත්තේ මොකද්ද කියන ප්‍රශ්නේ මොකද? මල දන්නවද? ප්‍රශ්නේ මොකද්ද මෙතන සුද්ධ වෙලානේ. වැඩ කතාව. දැන් කෙනෙක්ගේ යොත් මෙහෙම. හරි මල්ලන් ඉන්නේ නැහැ රූපයක් පේනවද නැද්ද ඇහැට? රූපයක් පේනවා කියන තරම අසුවක් ගන්න ඉච්ඡ සංඥාවක් වෙනවනේ. මොකද්ද මේක යවුලේ තවද? අනිවාර්යෙන් බැලුවොත් අක්කට තේරෙනවා හරියන මලක් එන්න බෑ. හැබැයි පාට පේනවා. පාට පේන මොහොතක් එනවද නැද්ද? ඒ කියන්නේ මේ මොහොත රමණය කරන්න පුළුවන්ද බෑ? පුළුවන්. ආයි අසුරක් ගන්න තන සංඥාව වැඩිනවා සාසනය කියනවා. ඒ වෙන්න බෑනේ සමස්ත ලෝක ධාතුවම කිව්ව තැනත් ඒ. දැන් බලන්න අපි අපිට දැන් ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් එනවද නැද්ද? ගිය අද්දවේ අපි මැරෙනකොට ලෝකේ අරමුණක්මයි රමණය වෙලා තියෙන්නේ කියලා. පංචින්ද්‍රයෙන්න නම් ලෝකේ අරමුණක් තියෙන්න ඕනේ. මනුස්සයෙක් වෙන්න නම් අර ප්‍රශ්න උත්තරේ මොකක්ද? ඇස කන නාසය දිව ශරීරය කියන උන්ද හිතන්නේ නැත්තම් ඔය අරමුණු වලින් ගන්න හිත දායි හිතන්නේ. හිත. හිතමයි හිතන්නේ රාග දේශ මොහේ. රාග දේශ මොහවල ප්‍රසන්ටේජ් එක අනුව ලෝකේ 31 කලයක් ප්‍රකාශ වෙනවා. බෑද? ආය සුද්ධ කරන ඇස කන නාසය දිව ශරීරය. තව වඩ මොළ හිතද? හිත හිත. කාලේද? කාලේ. මේම වුණොත් දැන් මේ බලන්න මේ ග්‍රැෆික් එක මේ හිත තුල පත්‍යයන් වෙලා තින්නේ මල. මේ මල පත්‍යයන් වුණොත් අනිවාර්යෙන් පහ එනවා. මේ පහ පංච පාස්කන්ධල ආයි මල බලලා දානවා. මෙහෙම ගියොත් මෙන්න මේක තමයි සාමාන්‍ය ජීවිතයේ සංසර්ගක. මලෙන් පහ එනවා, පහෙන් මල එනවා. මේක ඉවරයක් කාලවත් වෙනවා. එතන අනුරාග්‍රය සසර කියන්නේ උහු. මේ දෙනෝනේ ඔය පොයින්ට් එක තේරුම් ගන්න බැරි වෙච්ච එකේ පාළු නිසා ආපු දුරලේ ඉන්නේ. කෙරවලක් හිතන්න ඕබෑ විතරද? තාලද? දැන් මෙන්න මේක මට කියන්න. මට කියන්න සමස්ත ලෝක ධාතුයේ තියෙන සියලු විශේෂේෂ්ඨයන් අතික්‍රමණය වෙලා බුද්ධ ශාසනයේ යුනික් වෙන්නේ මොන පොයින්ට් එකෙන්ද? ඔය අනිත්‍ය වේ කියන්නේ නැති මේ ශාසනය විතරක් කියන මූල ධර්මය මොකක්ද? ඒක කියන්න පුළුවන් මොන මොන න්‍යාය තුලද? මොකද්ද මෙතන යෝ ධම්මං පස්සේ සෝමපස් කියන්නේ? ධර්මයේ දකින්න මොනවද දකින්න ඕනේ? මොකද්ද න්‍යාය දැනගන්න ඕනේ? පටිසමුපාද න්‍යාය. පටිසමුපන්න න්‍යායය තේරෙන්න ඕනේ ධිට්ඨි සම්බන්ධන කොට. හරිද? පටිසමුපාද න්‍යාය තුල කියන්නේ මේ වැස් එකපාරට කඩන් වැටෙනවා කියලාද? හේතු හේතු ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ? වැස් කියන්නේ හේතු හේතු ප්‍රත්‍යයෙන් මේ වැස් කියන්නේ කොහොමද තේරෙන්නේ? ඒක ටිකක් ගන්නවා ඒ රස කියලා. මොනවා හරි සද්ද. ඒක ටිකක් කොහොමද කියන්නේ? ඒක ගැන ඉන්න. ප්‍රොසෙස් වල දෙනවා රස කියලා.
දැන් ඔය ඕක ප්‍රොසෙස් වෙලා ඉන්න අපිට තේරෙනවද වෙලාවක් යනවා කියලා? ඔය වේගෙම අනිත් පැත්ත අනිච්ච දුකනත් අසුබ තේරෙන්නේ නැද්ද? ඔය ප්‍රොසෙස් එක කොහම කඩනොත් අපි අනිත් පැත්තට හිතන්න බෑ මේක දැන්. ඇහැට ප්‍රත් වෙන්නේ මේක මෙහෙම මෙහෙම කියලා එන්නේ බෑ. ඔය මොහොතේ මැදමලොත් සාසනය පෙන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඒ කියන්නේ ලෝකේ යමෙක් හෝ යමක් ගන්න බෑ. හේතු ප්‍රත්‍යයෙන් යමෙක් හෝ යමක් උදා වෙනවා. නැත්තම් පීරිසිය කියලා එකක් පනවන්න බෑ. හේතු ප්‍රත්‍යයෙන් පීරිසිය උදා වෙනවා. उदा वैवन पीरस पावत पुलवाद पावत खमेत्र लोके मिद्रे उदारे तेन थर मंगान मे लोके वसंगे ऐ हेतु पड़ता भक्ति मुखे पदा हेतु गेल पिला लोके उदा वेला हेतु लोके वैवेन इक हरदे मेन मे पहा मे मल निशा पहाइन मे पहा निशा आई मल गत है කෙනෙක් තේරුම් ගත්තොත් මෙන්න මේකයි විදිය. මේ දින වල හේතුපත්යෙන් උදා වෙලා හේතු නුර වෙනවා. මට කියන්න මේ විදියට චක්‍රය යනවා නම් මේ චක්‍රේ නතර වෙන්න ඕනේ නැද්ද? මේ විදියට තේරෙනවා නම්. එහෙනම් මං අහන්නේ මේ මට්ටම මෙහෙම තේරුවා නම් හේතු බල දහම එයාට අනිවාර්යෙන් රහත් බව ප්‍රත්‍යක්ෂ වෙලාද නැද්ද? හේතුප්‍රත්‍යයෙන් මල උදා වෙනවා. හේතු නැතකොට මල වැයලා යනවා. උදාවෙන වැවෙන ස්වභාවයක වසංගෙදි යන එකක් හම්බෙන්නේ නැහැ මේක හරිද වැරදිද මේක ප්‍රසින් දැක්ක කියන්නේ අනිවාර්යෙන් ජාතිය ශේ කරන්න පුළුවන් कोई ऑब्जेक्ट कर दूँ මේ විදිහට දැක්කම ඒක වෙනවද නැද්ද කියලා හේතු ප්‍රත්‍යයෙන් උදාන වෙන ස්වභාවයක ළමෙක්ව පණවන්නේ නැහෙනි ඒක තේරුණොත් හරිද කියලා මම අහන්නේ ඔක තේරුණා විතර ළමයා ඉන්නවනේ එයාත් එක ඩීල් වෙනවනේ ඒක නැත්නම් නැති වෙන්නේ නැහැ ඊශාගම හොබාසික ළමයි 30ක් විතර ඉතින් ඒත් රහත් වෙනවනේ තාම රහත් නැහැ තා උඩ යනවා බෙදි සම්බන්ධයි ඉතින් ඒකට එහෙනම් කැමති නැති වෙන්නේ ප්‍රවයන් විතර කියෝ කිරිකෝප්පයකින් කිරිකෝප්පයක් ඇතුලේ හුණෙක් එන්න පුළුවන්ද බැරිද? කිරිකෝප්පය ඇතුලෙන් හුණෙක්ට එන්න පුළුවන්ද බැරිද? කිරිතේකින් කොහොමද පුළුවා? කලින් හිටියොත් අනිත් එක. එනේ කෝප්පය ඇතුලේ හිටියොත් හරි. නමුත් අපි දන්නේ සීග බුද්ධියක් තියෙන අම්ම කෙනෙක් උයන් නැහැ කියලා. කලින් හිටියේ නැතුව කිරිතේක බොනකොට හුණෙක් එනවනම් එන්න පුළුවන් ඉදී මොකද්ද? උඩින් වැටෙනවා. ඒ කියන්නේ එනවනම් කිරි කෝප්පෙට උඩින් ගැටෙන්න ඕනේ. කිරිතේ කෝප්ප ඇතුලෙන් එන්න බෑනේ. බලලා. හුණෙක් එන්නේ නැත්තම්. හොඳයි මනද? හුණෙක් එන්නේ නැති වෙන්න කිරිතේ හතර මොනවද සාමාන්‍ය මිනිස්සු කරන්නේ? වහලා තියනවා. වහලා තියෙන එක ආයාසද නැද්ද? ආයාසයි. වහලා තියන්නේ මේයි. වැටෙන්න පුළුවන්. දැම්මට කියන්න හිතලා යම් දවසක කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ ලෝකේ හුණෝ කියලා જાතියක් හොයන්න බෑ. उदावेला මේ වුණ කලින් පෑන් ගන්න ඕනේ මරන වෙලාව. ඒ කියන්නේ මේක සම්පූර්ණ ශුන්‍ය වෙනකොට මැරෙන්නයි බලන්නේ. එහෙම කරන්න බෑනේ. මේක මෙහෙම මෙහෙම කරවට එනවනේ. තේරෙනවද මෙතන අවුල? උදයව්ය තුල තියෙන අවුල මේ තියෙන මඤ්ඤණාව. අවිද්‍යාව මේ තියෙන.
හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන අක්ක කෙනෙක් ඉන්නවද කියලා දරුවොත් මොකෝ වෙන්නේ? හේතු ප්‍රත්‍ය මොනවා වුණත් අක්ක කෙනෙක් උදා වෙනවා නම් ආයෙ වැරද්දක් තියෙනවනේ. සක්කඩ හරිනේ ආයෙ. බලද කතාව. බලද මම නිකන් කියන මෙහෙම එකක්. දැන් මෙතන පිරිස තියෙනවද නැද්ද? දැන් පිරිස කෙනෙක් පේනවනේ. පිරිස තියෙනවද කියලා තේරෙනවා. පිරිස තියෙනවා කියන්නේ මොකද්ද? කාම තණ්හාවයි භව තණ්හාවයි. හරියට තියෙනවා විභව තණ්හාව කියලා. මම හිතලා ගන්න අක්කලයි වැත්තේ. දැන් පිරිසක් තියෙනවද නැද්ද? මොකද නැද්ද? පේන්නේ නැති වෙන පිරිසක් කෙනෙක් දැන් හිතන්නවද නැද්ද? කාම තණ්හාව විභව තණ්හාව. පැහැදිලි. ඒ නිසා ඔය ඇතනත අන්ත දෙක සම්පූර්ණ අවුල්. පැහැදිලි. කෙනෙක් කියයි හරි ඉතින් පිරිසියක් නැන්නේ හේතු ප්‍රත්‍යයෙන් පිරිසිය උදාන ඔය වෙනවා. මට කියන්න කිරිතේ එකේ කොයි කෑල්ලෙන්ද ගෙම්බෙක් එන්න පුළුවා? එනවනම්. කිරි පිටි හැන්දද සීනි වලද තී කොළවලද නතුවද? මොන කෝයින් අරන්නේ මං ආනි හේතු වලින් එන්න පුළුවන්ද බැයි? එන්න බෑ. එනනම් දැන් කට්ටිය කියන්නේ හේතු ගැලපලා දෙනවම එකක් උදා වෙනවා කියලා. මේවාද කියන්නේ? කිරිබිඩි සීනි දේකළු නතර හදුවහම ගෙම්බෙක් එනවලු. බලද? ඔය උමාන් තාම හේනෙන් සරල කළා. මට කියන්නේ කිරිබිඩි සීනි දේකළු නතර කියන ඒවා තුල කොයි කෑල්ලක කිරිතේක තියෙන්නේ? කිරිබිඩි හැන්දි කොයි වගේ කරලා කිරිතේක තියෙන්නේ? කිරිතේකක් නැද්ද? කිරිතේකක් තියෙන්න බෑ. තියෙන්න බෑ. ඔන්න ඕකට සුසුයි මායාව කියනවනම්. බලද? නැතුව හේතු ප්‍රත්‍යයෙන් උදාන වෙනතරක කවදාවත් මේ නැති මායාවක් වෙනවා කියන එක නෙමෙයි තර. හේතු ප්‍රත්‍යයෙන් උදාන වෙන ස්වභාවයක යමෙක්ෝ යමක් පණවන්න බෑ. පණවන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂයි නම් එයා කියන එක සුසුයි මේ විඥානීය මායාව කියන එක. අයියේ ලැබිච්ච පංචස්කන්ධයේ අසකනාවේ දිසාරේ පිහිටනෝමයි මේකට පේන දේ නවත්තන්න බෑමයි. ඇත්ත ඇති හැටියෙන් දැකලා ඉවර වෙච්ච මනසරුණත් පේන එක නවත්තන්න බෑ. ඒකයි මෙහෙම කරන අනිත් පැත්ත පේන්නේ. බලද විඥානීය මායාව කියන උකට මේ පේන කොට තියෙනවා මායාව කියන එක. ඒ කියන්නේ දැන් මේ නැතියක් කියලා පේනවා කියන නෙමෙයි. කවුද නැත්තේ? අක්කරි නැත්තේ. අක්ක කියලා කොහොමද දන්නේ? බලද ඕකින් මෙලෝඩයක් වෙනව නෙමෙයි. තේරුම් ගන්න ඕනේ අක්ක කියන එක පණවන්න බෑ මේක. අර ගන්න ගල්වැලි සිමෙන්ති වතුර මේ බිත්තිය. ගල්වැලි සිමෙන්ති වතුර ගැලපිලා දෙනවා බිත්තියක් වෙනවා. ගල්වැලි සිමෙන්ති වතුර කියන හේතු ගැලපිලා දෙනවා බිත්තියක් වෙනවා. හා? පේනෝ කිරිපිටි සීනි තේකුණු නතර ගැලපලා දෙනවා ගෙම්බ වෙනවා කිරිපිටි සීනි තේකුණු නතර ගැලපිලා බැන්දොත් හරියට ගෙම්බ එකනවා ඉතින් එහෙනම් දැන් මේකේ පිටියක් නෙවෙයි ගලක පිටියක් තියෙන්න පුළුවන්ද තියෙන්න බැයිද බැලිවල සිමෙන්ති නතර හේතු වල කවදාවත් තියෙන්න බැරි දෙයක් පේනවා කියන්නේ විද්‍යාවද නැද්ද හේතු ප්‍රත්‍යයෙන් උදාහරණ වෙන තරක ලෝකයක් පණවන්න බෑ කියලා දැක්ක උත්මයත් පිළිමකින් ඉන්නවා කියලා දෙනවද කවදාවත් පේන්න බැරි මිනිස්සු අපේනවා දැන් ඉතින්. උන්නාසක ඇස කන්නාසේ දිව ශරීරයේ ස්වභාවය මොකක්ද තියෙන්නේ? ඇස කන්නාසේ දිව කියන ඒවට. සැපත දුකු දුපේක්ෂාව විපාකය. සැපේ දුකත් දුකේ හුලක් උපේක්ෂාවේ අනිච්චත් බලන්න කියලා තියෙන්නේ. උපේක්ෂාව පටන් ගන්නේ කොහෙන්ද? අනිච්ච. ඕක දැක්ක කෙනා සුදුයි අනිච්චානුපස්සනාවෙන් භාවනාව වඩන් යන්න. ඊට මෙහා කට්ටිය අනිච්ච වඩනවා කියලා මොකෙන්ද වඩන්නේ? ඉච්ඡ සංඥාව අනිච්ච වඩන්නේ. පැහැදදා. දැන් ගන්න මේක. මෙන්න මේකයි හරියටම පොයින්ට් එක. ඔන්න ඔය පත්‍යං වෙලා තියෙන රූප නිසා පහ ඇවිල්ලා පහෙන් ආයෝග හදාගත්ත හැටි. දැන් මේ චක්‍රේ කරගෙනමයි නතර ගන්න බෑ. හරිද? මේක කරගෙන නතර වෙන්න බෑ. කෙරවල දැක්ක කියන්නේ මොකද්ද? හිස්සනෝ. මෙන්න මේක එකලා ආවිද? මේ පේනව නතර වෙනව මේ. හරිද? මේක දැක්ක කෙනා අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ මේක දැකලා එයා දක්ෂ වුණ නැත්තම් ඒ මොහොතේ අර්ථය පිහිටා හිටින්න රහත් වෙන්න බෑනේ. ආයිති මේක කරගෙන හැබැයි කෙනෙකුට දැකලා එනවා දුකු නිවන කියන්නේ මෙතනට. හරිද? මේක ගන්න පංචස්කන්ධය කියලා. හරිද? පංචස්කන්ධය කියලා පණවන තර අවුලක් තියෙනවද දේනවද මේක? හේතු ප්‍රත්‍යයෙන් උදාන වෙන තර පංචස්කන්ධය කියලා පණවන්න පුළුවන්ද? පණවන්න බෑ. ඇයි පණවන්නේ? ඕකෙන් අපිට මිදෙන්න බෑ. ඕක තමයි අන්තිම අපිට දෙන කෙරවල. අනුපස්සේස පණනදාතුන් නිවනට කොට තමයි ඕකක් ඉවර වෙන්නේ. රාතුන් වහන්සේලා පිළිමින් ඉන්නවා. හරිද? උන්වහන්සේලා ලබන සතුටයි අපි නොලබන සතුටයි අතර වෙනස මේකයි. උන්වහන්සේලා දන්නව කවදාවත් දකින්න අහන්න. එච්චර දුරක් නැහැ ඒගොල්ලෝ. පේන්න, ඇහෙන්න, හිතෙන්න, දැනෙන්න බැරිම දෙයක් මේ පේන්නේ. විඥානයේ මායාව පෙරමිණු සූත්‍රෙ වෙන නෝකට. බලද? සංඥාව මිරුවක් කියලා කියන නෝකට. කවදාවත් අක්ක කියලා පණවන්න බැරි තරම් සංඥාව වෙන අක්කගේ. නවත්තන්න බෑනේ ඕක. ඕක පිළීමක්. බලද? වෙන්නේ මේකයි. පංචස්කන් උද්‍යා වෙන බෑ වෙන තැනක ලෝකයක් පණවන්න බෑ කියලා නොදන්න මනසට යමෙක් හෝ යමක් කෙනෙක් අහු වෙනවද? අල්ලන්න සොලිඩ් එකක් තියෙනවා. සත්කාය කියන්නේ සොලිඩ් කියන එකට. කාය සත්කාය කියන්නේ කුට්ටි සත් කියන්නේ හොඳයි. වැලි වැලි මේ වැලි උඩයක් කියන එක. හරිද?
දැන් වෙන්නේ පුතත් ගනියෝ මේ පංචස්කන්ධය කියන එක තියෙන දෙයක්මයි නැත්තම් නැති දෙයක්මයි තියෙන්නත් නැති වෙන්නත් දෙය දින්න ඕනද නැද්ද තියෙනවා කියලා අරගෙන මේක ගුලි කරනවා අපේ මට කියන්නේ මේ පංචස්කන්ධය ගුලි කරගත්තොත් පංචස්කන්ධය කියන එකක් හම්බෙනවද නැද්ද කියන්නේ යමක් හම්බෙලාද නැද්ද තැනක් හම්බෙලා හාවෙලාද නැද්ද මට කියන්නේ මෙහෙම වුණොත් මේ කෙනාට මේ තියෙන ඇතුලේ මේ මගේ අතුලේ ඇතුලේ තියෙන දේ වෙනුවෙන් අතක් තියනනම් කරන්න තියෙන වැඩ දෙක මොකක්ද මේ මං අල්ලන් ඉන්න එක වෙනුවෙන් මගේ අතට කරන්න තියෙන විදි දෙක මොකක්ද ඕගයක් තුල ඉන්නවනම් කරන්න තියෙන වැඩ දෙක මොකක්ද එක්කෝ වෑයම් කරන එක නැත්නම් පීඩා හිටින එක ඒ වගේ දැන් මං අල්ල ගත්තනම් මේකට කරන්න පුළුවන් වැඩ දෙක මොකක්ද එක්කෝ අල්ලන් ඉන්න එක අනිත් එක අතාරින එක ඇල්ලීම හෝ අතෑරීම කරන්න හම්බෙන්න ඕනේ නැද්ද දෙය उदाहरण येंड बे तीन्ड में बैरी ऐटे आप सूप पुकारने कोटे तमांगे ले नो देने ओ का हापने का संकारे भेजा देने अविज्ञाव तीन नोने संकारे ने अविज्ञाव मुक्त दोए मास्क कट हरियों ने मास तीनों के ला खाली मदारने के ये वाकी मेथने यहाँ तीनों के ला अतर तेर नो देने मेरे दिन मन तादागान तादागान तीनों के ला දිට්ටි සම්පන්න වෙන කෙනා පුතර්ජණිය තද කරන් ඉන්නේ මගේ කියාගෙන සත්පුරුෂය සද්ධර්මයක් කියනකොට දිගාරණෝ මෙහෙම එයාගේ ප්‍රඥාසර දෙනවා හම්බෙන්නම් බෑ හැබැයි තාම ශක්තිය නැහැ මේකෙද එයාට අගල වහන දෙකල ඉවරනේ මොනවද තියෙන්න බෑ කියලා මග වඩනවා කියලා මොකද කරන්නේ දුටු නිවන සාක්ෂාත් කරන්න බැර කර දරුජිරි හඳුකෝ කිව්ව සයින් කායගතාව මෙන්න මෙතනින් තමයි පොයින්ට් එක අරගෙන මේක ප්‍රත්‍යක්ෂනොත් ඒ ශනික හිටිනවා ඒකයි මේ මොහොතේ මලොත් ආයි ඉපදින්නේ ඉපදින්නේ නැහැ නේ ඉපදින්න බෑ पहल देंगे अरे गुजार दूँ क्या नुवर नती है का बहुत नती हाँ हितांगी नहीं का हितांगी नहीं का तो हितने का हितने का यामेक को यामाक लेबेनो वा किया ना भी बुलाई तेरे बाद यार निरुक्त इन्हें जात पी दुख का आगे प्रिय जात याक नोलेबी में दुकाई है ना अपने जात याक लेबी में दुकाई है ना मणिकर नो प्रिया प्रिय के ला उतना प्रिय किए दागन डोनी मना यम इखो यम इपीम दुख पहल मट क्या तन्हा किए अर्थम तीनों तेना तीन हावे पीरसा तीन को कोई पीरसा इनकर तेना तीन हावे प्रज्ञावं तेना इंकर हाणो इन हाणो इन मे हाणो इन पास ප්‍රඥාවෙන් වද ගන්න. හා වෙන්න දින තනම අයින් කරනවා. මේ තන හදන්නේ කොහෙන්ද? සංකාර ප්‍රත්‍යයෙන් අවිද්‍යාව මුල් වෙලා. ඒතර දුරු කරන්න ඕනේ අවිද්‍යාවද නැද්ද? අවිද්‍යාව දුරු කරොත් සනින් තන ඉවරයි. තණ්හාවෙන් නැතුව ඉන්න උනේ තණ්හාව වෙන්න බැරුව නෝ. ඉපදෙන්නේ නැද්ද? ඉපදෙන්න බැරුව නෝ. ඉපදෙන්න බැරුව. පැහැදද නැද? නිකන් හිතන්නකො මෙහෙම බුදු පැනවසේ පැනෙවුවා නම් මෙතන අයියා කියලා කෙනෙක් ගන්නේ නැහැ. प्रज्ञा සිල් සපන් කෙනාට දිට්ටි සම්පන්න බව ලැබෙලද නැද්ද? දිට්ටිය ඍජුයි. දිට්ටිය ඍජු කරපු සැනින් වාචා කම්මන්ත ආජීව සති කියන එක වඩාගෙන යන්න ඕනේ. කෙලින්ම ඉන්නේ කොහෙද? අසමාදී. සමාදී ඉන්නකොට සම්මායන සමාවයුක්ත පූර්ණ වෙන පාරමිතා වෙනවද නැද්ද? තල් බවන. දිට්ටි සම්පන්න කෙනාට ආයි භාවනාව කියන්න දෙන්නේ නැහැ. සතිපට්ඨාන පිළිලා දෙයි. සිහිය පිළිවන්න තමයි සත්පුරුෂ වටේ ඉන්න ඕනේ. බලද? मेहमाय
බෑ රාතුන් වහන්සේලාගේ චිත්තය වතුර හදන්න බෑ වගේ අපේ අපේ මේ මේක කපුරෙද්දක් වගේ රදනෝමයි රජෝහරණම් තුල්ලපත්ත ගහමුන කතා ඒක බලද දිට්ටි සම්පන්න කෙනා දකින්නවා නෙළුම් කොළේ තන හැබැයි යාගේ කොළේ තහම නෙළුම් වගේ නෙහේ රදන්න බෑ කියලා දැනගෙන ආයාසයෙන් ඉදින් දරාගෙන යනවා බලදතා නිකයි දැන් කියන්න අක්කා එකපාරට ටගල් තනි වෙනවා තනිලා සම්පූර්ණ වටෙන් තඩි නයි වෙනවා ජීවිතේ බෙර ගන්න එපයි කොහොද බෙරේ කොහොද බෙරේ ඉන්දියක් තියෙනවා හැරෙන හැනදන් දීගෙන යන්න ඕන නැත්තම් දෙනකොට කල්පනාවේ මොකද ඉස්සරහ එනුන් ටික දන්නව කලින් උන්ට ගැහුවා කියලා එන්නේ කණ්ඩායමයි ඊට වඩා පොඩ්ඩක් යාප්පෙන් ගියොත් පොඩ්ඩයි දොඩුව පැහැයක හැයි කොච්චර කල් යන්නද කිලෝරක් දිනවද අර එන නායකම කනවා නම් කිමර කොහොමද අනේ නෝ ප්‍රඥාවන්තය හොයන්නේ මොකද්ද නයි ගහන මරණයකද නැත්නම් නයි එනතනද එන්නේ කොහොමද නයි තුඹසෙන් තුඹසෙන් ප්‍රඥාවන්තය දඟල්ලා හොයන්නේ කොහෙද තුඹස තුඹස දැක්ක කෙනා සුදුසුයි නයාට ලේටි කරි බීපන් කමන්නෑ කියලා යන්නේ ඇයි ලේටික දෙන්න නිකන්ද අරකට ගහන්න යන්නේ දාරුජිරිය ආන්දරෝ දැක්ක සනින් ගහන විශාකා මහෝපාසිකාවගේ කට්ටිය දැක්කා දෙහිමින් යනවා කාගෙනද ගහනවමයි දැල් පරපත්තයක් තියෙන්නේ නැද්ද ආරේසාවට පරපත්තයක් තියෙන්න බෑ දෙට්ටි සම්බන්ධ වෙච්ච කෙනාට පරපත්තයක් නෑ කියලා අපි දන්නේ පරපත්තයක් නැද්ද පරපත්තයක් තියෙන්න බෑ නියතයි සම්බෝධි පරයන් එනවා නේද හරි මෙහෙම කරන්න ඕගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවවල ගන්න කොහේම වශයෙන් නෑ නෙමෙයි වශයෙන් පවත් වන්නම බෑ සුභයිල දරන්නම බෑ ඉච්ඡායිල දරන්නම බෑ න අත්තනේ අනත්ත වෙන්නේ සාරයක් නැද සාරයක් හොයන්න බෑ බල බොහෝ දොඩ කෙරවල පොයින්ට් එකේ උදේ ආව්වේ තුල කෙනෙක් ඉන්නවා කියලා එනේ යමෙක් කොයි යමක් උදා වේ වෙනවා කියලා අඩක් තිනෝ දෙක් කියද මිනිසුන්ට උනේ කොහොම හරි කික් හොයාගන්නනේ ඒක නැති කරන්න ඕනේ බඩේ දින්නේ මේ සාසනේ ආයාසයක් තියෙන්නේ ඒක මෙතන තන බුදුරජාණන් කියන ටක්කෙනම හොයන්න බැරි දැනක පේනවා කියන්නේ මම ආයව තමයි අහුවෙන්නේ ඇයි අට්ටිය දරා ජීවු ජීවු වෙනද විදිය දෙනවද දැක්ක සනින් පිළිම දෙනවා හරයක් තියෙන්න බෑ කියලාම දෙනවා පිළිකුල් ස්වභාවයේ පීඩනවා බල ගිරිමණ සූත්‍රය වල බලන්න ඒක තියෙන්නේ මුලින්ම අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා සබ්බ ලෝක යන බල සංඥා ආදී වශයෙන් කියලා උන්වහන්සේ අන්තිමට මොකද්ද කියන්නේ අනිච්ච දැකලා අනිච්චානු පස්සනාවෙන් ඉන්න අනත්තානු පස්සනාවෙන් දුක් අසුභානු පස්සනාවෙන් කෙනෙක්ට කියනවා එහෙම අනිච්චානු පස්සනාව වඩන්නේ වඩන්නේ තේරෙනවා කියලා අනිච්චානු පස්සනාව කරන් යනවා අනිච්ච තේරෙයි එහෙම අනිච්ච දැකලා අනිච්චානු පස්සනාවෙන් තේරෙනවා ඒක හැමසෙම පෙරමණ කෙරෝල දැකපු කෙනයි වඩන් යන්න පුළුවන් ඊට මෙහා ගෙන්න බෑ වඩනවා වෙන්න පුළුවන් ආයසෙ පහද සමාධිය ඔය භාවනා පැත්තනකොට මේ අර විවේක නිසිතං විරාග නිසිතං ඕසග පරිණාමික ආදි වශයෙන් යනකොට මට කියන විවේක නිසිත විරාග නිසිත ඕසග පරිණාමික කියන එක තේරුම් ගන්නද විවේකයි කියන්නේ මගේ වශයෙන් නෑ කියලා හිතන එකද වශයෙන් තියෙන්න බෑ කියනෝන නිකම්ම විවේකයක් කියලා විරාගයි කියන්නේ අපි මොකද්ද වෙන්නේ රාගයක් නෑ මන්න රාග නෑ කියනෝනේ රාග නෑ කියලා රාගය අනිත් පැත්ත විරාග කියන්නේ මොකද රාග වෙන්න බෑ ඕසග පරිණාමික කියන්නේ සංසග්ගයක් වෙන්න බෑ නිවනටමයි නැවිලා තියෙන්නේ එතන අතර හැමතැනම ගැලවෙන ඕකයි හරිද කෙරවලම පොයින්ට් එන්න ඕනේ ඊට මෙහා බිंदु මාත්‍රක සෙල්ලමක් දාලා බෑ ඔය සෙල්ලම් දාන්න සෙල්ලම් නොදාන්න පිටණි හම්බෙනවා මේ හරි අර අර කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඒ වගේම තස්ස කෙවලක් අඳ දුක්ඛ කඳ සමුදය හොති කියලා දුක් හඳු වෙන්නේ මේකේ හරිද මොකක් හරි කියලා තේරෙනකොටම කවදා හොයන්න බැරි යමෙක් තේරෙනවා කියන මහ දුවක් කියලා නේද පිළිවෙල ආදයක්ද දැන් නිකන් යම් පිච්චන් ලැබිත නලබෙත්තම් දුක්ඛන්ද ප්‍රශ්නේ කැමැතිසේ ලැබෙන්නේ නැති වෙන දෙයක් කොහේ ඉඳලා වස්නේ අයින් ගන්නුනේ කැමැත්තද ලැබෙන දෙයද කැමැත්ත නැහැ කියන එක දරන්න මෙහෙම කැමැත්ත කියන්නේ මොකද්ද කියන්නේ යමෙක් කොහොමද කැමැත් එහෙනම් හරි උඩින් කියන ඒවා වැරදිය එනේ මේ ලෝකේ දේවල් පේනවා ඉතින් නතර කරන්න බෑ මගේ කැමැත්ත නැහැ අයින් කරන්න මොකද අයින් කරේ පේන එක ඉච්ඡා සංඥා වෙනවද මට කියනවා පස් කඳු වගේ නේ දුක් කඳු කියන්නේ පස්කන්ද ලොරියකින් හරි අවුරුදු 100කට යද්දා කියනකෝ සතුරෙන් ඉන්න පුළුවන් සතුරෙන් ඉන්න පුළුවන් පස්කන්ද අයින් කරා කියලා ආයි පස්කන්ද කදා ගන්න බැයිද ප්‍රඥාවෙන් දයින් ගන්නවා පස්කන්දද පස්කන්ද බින්න පොළොවද පොළොව අයින් කරේ ඊටට අපා වෙන්නේ නැද බුදුහාම මොකද කිව්වේ පොළොවක් හම්බෙන්න බැරි තැනක මුක්කු ගහම් පොරද කඳු ගහම් ඉන්නේ කියලා
බලද අර මේ ටයිල් පොළේ කතාවම තණ්හාවට එන්නේ අපිට පේන්නේ මේ යාර ගණන් පළල තියෙන පොළොවද ටයිල් කියන මේ චූටි ලේරේ මේ පොළොව දැක්කම ටයිල් ලේරේනේ ඔය වගේ තමයි සාමාන්‍ය විසුරු දෙන්නේ මොකද මම නෙමෙයි මගේ ගා යට බැලුවා නම් තියනවායි ටයිටැනික් ග්ලැසියර් එක වගේ තමයි මම චුට්ටි කෑල්ල මගේ ගලවන්න දන්නේ මගේ ගා මේ ගලවන පස්සම තේරෙන්නේ යට දිනට මේ ගලවන්න බැරි කතාව අර අනිත් එක මෙහෙම එක අර මම කිව්ව උදාහරණයක් මම කියන්න හිතන්න එපා දැන් රූප නිසා හැහෙනවා කියන එක රූප නිසා හැහෙනවද ඇහැ නිසා රූප වෙනවද රූප තියෙන නිසා ඇස කන ආසේ දිවස හැරෙනවද ඇස කන ආසේ දිවස හැරෙන නිසා රූප වෙනවද එන නිසා රූප වෙනවා නැති ගන්න ඕනේ ඇස කන ආසේ දිවස හැරෙයද රූපද බාවන්න ඕනේ ඉන්ද්‍රියද ආයතනද ආයතන ආයතන භාවනාවක් මම දැකලා ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා ඉන්ද්‍රිය භාවනාවක් නේද ඉන්ද්‍රිය භාවන්න ඕනේ ඒතර තේරුම් ගන්න ඕනේ ආයතන වල ස්වභාවයද ඉන්ද්‍රිය ස්වභාවයද එළියෙන් බලන්න බෑ හේතු ප්‍රත්‍යයෙන් උදාහරණ වැයෙන තරක වස්සක් පණවන්නේ නැහැ නෙමේ වස්සක් පණවනවත් නෙමේ වස්සක් පණවන්න බෑ ඔන්න ඔය නිසා වැඩි දිනවද අපි හිතන් හිටියනේ ඒ දවස්වල සත්කා දෘෂ්ටියෙන් මේ තියෙනවමයි මේ කියලා ඊයසි නිමිත්තලුත් ගන්නනි නිමිත්තත් ගොඩ ගහලා පස්සේ දැන් වැස්ස කෙනෙක් අපි දන්නවා දැන් මොකෝ වෙන්නේ වැස්සක් එක්කෝ තියෙනවා කියලා ගන්නවද නැත්නම් වැස්සක් නෑ කියලා ගන්නවද තියෙන්නත් නැති වෙන්නත් වැස්සක් තියෙන්න ඕනද බලද ඇලෙන්න ඇලුනොත් නේ ගැටෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඇලෙන්නේ නැති වෙන්න එපයි ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ තව ගැටි මන්ද නැද ඇලීමට මුල මොකද්ද ඇලෙන්න දෙයක් හම්බෙන්නේ ඒක පෙලින් පටන් ගන්නේ කොහෙන්ද දෙයක් නිසා ඔතනයි ගහන්න තියෙන්නේ බලද පංචස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ ලෙස දැක්ක කෙනා පංච පංස්කන්ධේ උදේව ගන්න සුසු මූලපරය සූත්‍ර ආදී ඕනක් කියලා බලන සම්බන්ධ සූත්‍ර ඕන එකව තියෙනවා බලන්න පස්සෙ දිනන දවල් පස්සෙ දින පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ අපි ට්‍රයි කරමු ඉස්සෙල්ලා මොකද කරන්නේ ඒක කරන්නේ पंचस्कंदे ඔය නිකම්ම පොළොව හදලා තින්නේ දැන් ඉතින්. ඔය මෙහෙම උනා වගේ ඔබනික හරියට. පොළොව තියද්දි කියනවා දැන් මිනිස්සු කියන්නේ මේ ඇවිදින එක වෙහෙසයි කියලා. කියනවද? කකුලක් ඕනේ නැහැ. ආයුධ කොට නැහැ. කවුරු කෙනෙක් ප්‍රශ්නාවලිය පෙන්නුවොත් එහෙම කන්නඩිය අරලා බලහම පොළොවක් තියෙන්න බෑනේ මේක. කකුල ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? කකුලක් ප්‍රාර්ථනා කරන්න බැරුව වෙනවා. යම් දවසක වැටෙනොත් හරියට මේ ඇස් දෙකේ රූපයක් බලන්නම බැරි වෙලා කියලා. ඇස් දෙක ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ඇස් දෙකට ප්‍රාර්ථනාවක් තියන්න බැරි වෙනවා. ඒක නා ඉබදිනවද? मंजंगे දැන් කෙනෙක් කිව්වොත් එහෙම හරියදී පුදා ජන වට්ටමේ මඤ්ඤං වෙච්ච එක මඤ්ඤං නොවි යනකොට මඤ්ඤං වෙන්න බැරි වෙයි එහෙමද නෑ පුදා ජනා කෙරෙන්න අසේක උත්තරගේ හිත දැකලායි සේක වෙන්නේ බලද්ද අර කිව්වේ සමුරුදින්නේ මේ සමාධි සම්බන්ධවයි ඒකේ තියෙන්නේ තරක තමයි ඒ කියන්නේ දැන් බලන්න ඉන්ද්‍රිය භාවනාව අනිච්චයි දුක්ඛයි අනත්තයි කයලම්මයි වේදම්මයි විපරණාම ධම්මයි පරිසමණය මොනවා හරි අනේ කියනවා අනිච්ච කියන එක හරියට බලන්න උදෑවෙ තේරෙන්න ඕනද නැද්ද තේරෙනුනේ උදේ උදේ දරනවා කියන්නේ මොකද්ද හේතුප්‍රත්‍යයෙන් බෝතලේ උදා වෙනවා හේතුප්‍රත්‍යයෙන් බෝතලේ වැයෙනවා ඒකනේ ඒක හේතුප්‍රත්‍යයෙන් බෝතලේ උදා වෙලා හේතුප්‍රත්‍යයෙන් අතනකොට බෝතලේ වැයෙනවා කියන එක හරිද හරිද වැරදිද හේතුප්‍රත්‍යයෙන් බෝතලේ උදා වෙනවා හේතු නැතුනට බෝතලේ වැයෙනවා හරිද වැරදිද හරි මේ දින උවද ගන්න පටිච්චය කියන්නේ හේතු ඵල කියන එකද ප්‍රත්‍ය කියන එකද ප්‍රත්‍ය ප්‍රත්‍ය ඇතුලේ ඵල දිනනද උදගන්නවා සපල ඇගෙන කියන්න පුළුවන්. එන උන්වහන්සේ නිකේ මොකද කියලාද? ඇත්තෙන් නම් අක්ක බල්ලු මම මිනිසු නෑ. හේතුප්‍රත්‍ය අක්කල එනවා. මං කියුවේ වැටුණාද? හේතුප්‍රත්‍යෙන් උදා වෙන වැය වෙන තැනක ප්‍රතිඵලයක් පණවන්න බෑ.
තේරුණාද? ඕක නොදන්න මිනිස්සු ප්‍රතිඵල පණවනවා. ඕක තීරුණාට පස්සේ අවිද්‍යාව දරු වෙනවා. තියෙනව හෝ නැහැ කියලා. පැහැද? පැහැද? මේ පොයින්ට් එක කොට ආයි ඉවර හරි. බොතලේ අර කොට නේ ආවා. උත්තරේ සත්‍ය කියන වචනේ මම තේරුම් ගියා. අපි සාමාන්‍ය හේතු කියන එක අපි සාමාන්‍ය හේතුවක් වෙනවා කියන වගේ තමයි සත්‍ය වෙනවා. ඔව්. හේතු ප්‍රත්‍ය. ඒක සත්‍ය වෙන එකක් නෙවෙයි. ඒ හේතු වෙන එකක්. හේතු කියන්නේ එකක් ප්‍රත්‍ය කියන්නේ එකක්. හේතු කියන්නේ මෙහෙමයි. කල්යාණ සංසේවණිය සද්ධර්මශ්‍රේණිය හෝරුසෝමනස්කාරය ධම්මනදොම් ප්‍රතිපදාව කියන්නේ සෝවාන් වෙන්නේ හේතු. කල්යාණ මිත්‍ර සංසේවණිය ප්‍රත්‍යයයි සද්ධර්මශ්‍රේණියට අන්න ඒ වගේ. කොහොමද ඇටේ කියන්නේ හේතුව වතුර දැස්ස ඉරේලිය කියන්නේ ප්‍රත්‍ය. හේතු නැතුව ප්‍රත්‍ය විරන්නේ නැහැ, ප්‍රත්‍ය නැතුව හේතු විරන්නේ නැහැ. සාසනේ විදියට. මොකද සාපේක්ෂව? අවිද්‍යා කර්ම තණ්හා නිබලන කියන හේතු. අවිද්‍යාව ප්‍රත්‍යයි කර්මයට. අවිද්‍යාව ප්‍රත්‍යයි ආහාරයට. අවිද්‍යාව ප්‍රත්‍යයි සංකාරයට. අවිද්‍යාව ප්‍රත්‍යයි නිබ්බතියට. මේ පොයින්ට් එකේ මෙන්න වාගේ වෙන්නේ. කොමාවකින්ද? උපනිෂද සම්පත වගේ. එහෙමයි සර්. බලද? يعني කන්නඩිය කියන එකේ ඔය දින ෆ්‍රේම් ඔක්කොම ටික හේතුණා. ඔය චූටි ඇනටික ප්‍රත්‍යය වගේ. බලද? බලද? එහෙම මම නිකන් කිව්වා. එහෙම ගන්න බෑ. අර මම උදාහරණයක් විතර. බලද? අර මේ මං කිව්ව පොයින්ට් එක බලද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෝතලයක් හොයන්න බෑ. මට කියනෝ නිකන් මෙහෙම වුණොත් හේතු ප්‍රත්‍යයෙන් ලෝකෙ උදා වෙනව බෑ වෙනව. දැන් මෙයා කොච්චර ට්‍රයි කරත් වසගේ තියාගන්න පුළුවන්ද? බෑනේ මේ වසගේ නෑ කියලා යොතනින් බහින්න. හේතුපත්යෙන් යමක් උදා වෙලා ඉන්නවනම් වසගේ නෑ ඒක හරි. එතන දි ආයසත් තියෙනවද නැද්ද? වසගේ නෑ කිය හිතන්න බෑ. දැන් පේන්න හොඳට තියෙනවා. වසගේ නෑ කිය දරන්න ඕනේ ඉතින්. නමුත් වසගේ තියන්නවත් හම්බෙන්න බෑ කියලා දිරිච්ච දවසට. හිත එක ශරීර බලල හරනවා. ඔන්න ඔය මට්ටමෙන් නම් සුසුයි ප්‍රභාෂරයි කියන. බලන්න. ඔක හරියට මේ වගේ දැන්. දැන් අපිට හිතන්නේ මේ මේ කැරකෙනකොට රවුමක් පේනවා කියලා. ලෝකේ ඒ පරිසෞපාද නැහැ. පටිසමුප්පන්නේ නොදන්න නිසා ලෝකේ පනවනවා. ඒක කැරකෙන නිසා ඔප්නංගනෝ මිසක් රවුම කොප්නංගනෝ කියලා ගන්න බෑ. රවුම කොප්නංගනෝ ගොමු ගොවෙන්නේ. ඔප්නංග වෙන්න රවුම එනවනේ. ඔප්නංග වීම නොදන්නාම නිසා රවුම දාන්නේ. ඔන්න ඕක තමයි විඥානි මායාව. බලද? රූපදීතිකෝ බික්වේ තස්මා රූපදුත්තේනේ. එතන කියන්නේ මොකද්ද? රූපණය වන හේයින් මහන රූපය කියලා දරන්න. මොනවද කියන්නේ? රූපේ රූපණය කියලා කොහොවා? රූපණය නිසයි රූපය කියලා දාන්න. අපි වඩනවා අනිත් පැත්තට රූපය ඔපණය වෙනවා කියලා. ඊතන මෙදි පොඩ වැඩිනවා අනිත් පැත්තට. හරිද? ඒ වගේ තැනක දියබුලේ මේ පෙනබිඩු උපමා ගන්නකො. මට කියන්නේ පෙනබිඩුව දියබුගුල මිරිඟුව කෙසෙල් ගඳ විඥානේ මායාව. ඔය හැම උපමාවෙම තියෙන්නේ ලෝකෙ තියෙන්න පුළුවන් දෙයක්ද ලෝකෙ නැති දෙයක්ද තියෙන්නම් බැරි ස්වභාවයක්ද? අසාරයි කියන එකේ තේරුම දෙනවද? හරයක් නැහැනේ මේ හරයක් හොයන්න බෑ. පැහැද? පැහැද? ඒ දෙන්නේ ඔය උපමාව. පැහැද? අර කිරෝල දැක්ක කෙනාට එයා උදැනුස කියන්නේ මේකයි. පෙළ කියවන. දැන් මේක පෙළ කියන්නකෝ. ත්‍රිපිටකය. මේක කියවලා ගන්නවා කලින් ඇත් වෙනවා. රූපේ වෙන විදුවා. මේකට යන්න ඕනද නැද්ද පෙළ පිටු විදිය බලන්නේ? ඒ කියන්නේ ගංගානන් නදී අතබඩ කියන. අද නම් ගංගානන් ගංගඩක් තියයි පෙළ පිටු බලන්නේ. ඒ එතන දේශනා වෙයි. පැහැද? ඒක අවුරුදු හතේ පොඩි කෝණ නෙවෙයි. තේරුණාද? බුදුදහම කියන්නේ මේක කියවලා මෙතන තරම් මේකෙන් බලන්න කියලා ආයි. එතකොට මෙතන මොඩල් වෙනවා. බුදුදහම මොකද කියන්නේ? කල්යාණ මිත්‍රයෙක්ගේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට තේරෙයි ලෝකෙ මේකයි කියන එක. මේ තේරිච්ච එකෙන් බලහම් පෙළ. එදාට තේරෙටක් විතර හරි කියන එක. හරිද නේද? ඒක යෝනිසෝමනස් කාර්ය ධම්මවලුම් පොඩි කොටවත් බලඩක් නැහැ. සද්ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. හරිද? කල්යාණ මිත්‍රවද මුණි හොයන්න බෑනේ. සියලු දෙනාගේ අරහන්න ඕනේ. හරිද? හැබැයි හැමතැනම මේ කෙරවල පොයින්ට් කරන්න ඕනේ හරිද? පොයින්ට් කරන්නේ නැහැ කියන්නේම අවුල් සාරය. හරි. දෙනවද සමාධි පැත්තේම ස්වභාවයද? මම කියන්නේ චතුර්ථ ඥානෙදී අවිජ්ජානුසය ප්‍රහිණයිනේ. මට කියනකෝ රාගයයි ද්වේෂයයි නම් තේරෙනවා. භාවනා කරන මොහේ තේරෙනවා. අවිජ්ජානුසය ප්‍රහිණයිනේ චතුර්ථ ඥානෙ. රාග ද්වේෂ නම් තේරුණා. ඇලීම ගැටීම තේරුණා. හරිද? ඕක වඩාගෙන යනකොට හිමින් චතුර්ථ ඥානෙදී අවිජ්ජාව තේරෙනවා.
තේරෙනවද තේරෙන්නේ නැද්ද තේරෙන්න බෑ චතුර්ථ ධ්‍යාන සමාපත්තියේදී අවිජ්ජා නුසය අනුසයත්ව හිනා කියලා කියනවනේ නේද මං ඇහුවේ ඇලීම ගැටීම තේරිච්ච කෙනා ඕක වඩන් යනකොටද අවිජ්ජාව චතුර්ථ ධ්‍යාන තේරෙන්නේ නැත්තම් තමන් තේරුම් ගත්ත අවිජ්ජාව දෙන්නේ ප්‍රත්‍යක්ෂ කරනවා නේද එතකොට යාට ආයාස ඇතිවෙන දාන වලන්න ඕනේ කියලා ආයාස නැද්ද තියෙන්න බැරි වෙන්න ඕනේ හරිද ආයාස සමාපත්තිය ගැන කවර කතාවද අටවෙනි සූත්‍රය තමයි කියන්නේ පිළිවෙලට හිතලා තියන් යනවා කොහොමද මේ නිවන්ට මුල කියන්නේ නිවන කියන්නේ මොකක්ද නිවන කියන්නේ සුවය දෙන්නද මම මේ කියන්නේ මොකක්ද ගන්න එපා හොඳේ හේතුප්‍රත්‍යයෙන් උදාන වෙන ස්වභාවයක යමක් හොය මේ පණවන්න බෑ කියපු තැන දින නිවීම එතනින් තස් පල්ලහක් සාරිපුත්තහතුරා කියන අර බලුගුණේ කතාව කරේ දාගෙන ඉන්නවා කියන මානයක් නැහැ කියලා. උනාතර මානයක් නැද්ද? මානයක් තියෙන්න බෑ. බෑ ඇයි? බලුගුණ සමානයි පංචස්කන්ධය. ඕක දාගෙන ඉන්නේ පිළිවද නැද්ද? බලුගුණෙන් කුණු පණුව ගහලා වැගිරනවා කියන්නේ පංච පංස්කන්ධය වගේ. සාමාන්‍ය පුතත් ජානේ ඕක දාගෙන ඉන්නේ. රහතුන් වහන්සේ කරන දෙයක් නැහැ කුණු දිනවල. ඒ නිසා ඉතින් අංගෙඩිච්ච ගුණා වගේ ඉන්නේ. බලද? හොඳ දරුවන්ට රමණේ කරන්නේ නැහැ නේ මේ ලෝකේ. රමණේ කරන්න ලෝකයක් හම්බෙන්න බෑ. ලෝක හේ උදයවෙ නෙමේ උදයවෙ නොදන්න කම නිසා ලෝකේ පනවනවා. තේරුද? ලෝක හේ පටිසමුපාද නෙමේ. පටිච්ච සමුප්පන්නයි න්‍යාය. ඒක නොදන්න කම නිසා ලෝකේ කියලා පනවනවා. තේරුද? තේරුද? එහෙමයි ඔක් ගලවෙන්නේ. තේරුණාද? හරියට ටික් වෙන්න ඕනේ පොයින්ට් එක. ඒකයි දැන් ඕක හරියට දදා බලන්න ඉගෙනේ. හේතුප්‍රත්‍යයෙන් උදාන වැයෙන ස්වභාවයක් නම් මේ ධර්මතාවය ධර්මතාවය ප්‍රතිපලයක් පේන්න පුළුවන් විදිහ හොයලා බලන්න. කවදාවත් පේන්න බැරි දෙයක් පේනවා කියනකොටම හරියට මේ වගේ තර. රහතුන් වහන්සේලා හරියට මැජික් එක දැක්ක කට්ටියනේ. විජ්ජා උදපාදේ. ඒ කියන්නේ දැන් නිකන් ගන්න ඔහෙම අර දැන් මම ඉස්සෙල්ලා මැජික් එක පෙන්නුවේ. කෙනෙක්ට තේරුනොත් මේක කවදාවත් වෙන්න බැරි දෙයක් මේ පෙන්නුවේ කියලා. ආයි හිහි ගාලා hinaවි මැජික් බලනවා. බලන්න බැරුව යනවනේ. නමුත් මට කියනකො මෙහෙම. හැරෙන හැම පැත්තෙම තියෙන මැජික් ෂෝ නා. බලන්න මෙනෝද රාතුන් වහන්සේලා එහෙම උන්වහන්සේලා බලන්න වෙලා තියෙන්නේ හරි බලන්න වෙලා උන්වහන්සේලා හරි සතුටෙන් ඉන්නේ බලන්න බැරි වෙන දවසක නේද ආර තමයි ඉතින් ඉන්නේ හරි එච්චර දෙයක් නැහැ දාරුජිරි හැමෝම මොකද්ද කියන දේශනාව දිට්ටේව දිට්ටම් බවසද දිට්ටේව කියන්නේ පේනවද බලනවද ආය දැන් මෙදින සිහියෙන් යුත් හෙත මේ දහම් දැන අරමුණු දහමි නොවැලේ නොවැලේ කියන එකට ආයි ගන්න ඈ මෙදින අජ්ජෝසාරිප්පති කියලා මොකද කිව්වද ඈ පිහිටා ඉන්නවා කියලා මෙදිනවා නාජ්ජෝසාරිප්පති පිහිටන්න නැහැ නෙමෙයි පිහිටන්න බැරුව යනවා ඇලෙන්න බැරුව යනවා තමයි අපේ හිත රහතුන් වහන්සේට සාපේක්ෂව හයියද දුර්ලභයි යමක් පිහිටවන්න නම් හිත හයිය වෙන්න ඕනේ නැද රහතුන් වහන්සේගේ හිත දුර්ලභද ඒ නිසා තමයි ආයි හොවා දෙන්න බුදු බණවසේ හැම තැනම කියන්නේ ඩිරෙක්ට් කළා මහන්නේ ඇසනිච්ච දනිච්චද ඕක පොයින්ට් එකේ කෙනා පංචස්කන්ධය පිළිබඳව දැකලා නැද්ද? දැන් යාට පංචපාස්කන්ධය බේරෙන්න තියෙන්නේ. දැන් ඉදීම වඩාවත් නැහැ. නිවන් මග කියන එක සුසුයි පංචපාස්කන්ධය උදාවිය. නිවන කියන්නේ පංචස්කන්ධය. බලන්න. එතකොට යාට ආයි නිවන නිවන් මග ගන්නවා කියන දෙයක් නැහැ. නිවන් දැක්ක කියන්නේම අරක පහු කරන් ඉන්නේ. පංචස්කන්ධය නොදක පංචපාස්කන්ධය රකින්න. තේරුණානේ. විදියක්ම නැහැ. අපි කරන්නේ ආපස්සේ. දැන් මේ යන විදිහට යන්නේ පංච උපාදානස්කන්ධය තුල පංචපාස්කන්ධය ගබලන. මේක දෙකම ප්‍රහිර කරන්න බෑ. මොකද අරක තියෙනවානේ. ඒක අපි මේ කලයකට තමයි ඇටැක් කරන්නේ. සරලවම ගහන්නේ මැද එකා ඉන්නකොට වටේ උඩ. මෙතනම තියෙන මෙතන ගන්නකො නිකන් දැන් ආයස්ථාන හතර නිරුක්තිය. ආයස්ථාන කියන්නේ එක එකාසු කරතනක් නේ. ස්ටෝරේජ් වගේ එක. මට කියනකො දැන් මෙතන මේ බඩු අස් කරාම මේක නිකන් තියෙන එක පිළිවද නැද්ද? හා? නෑ? ඔව්. බඩු ටික අස් කරන්නේ ප්‍රඥාවන්තය මොනවද කියලා. දැන් මේ දින ගොඩනැගිල්ලම පුස්සක් කියන. අපි මොකද කරන්නේ? ඇතුළේ කොට ගහන්නේ නෑ උන්. ඒ කියන්නේ ඇස හිස් කරන්න කියන එකේ ගණ්ඩේපා වැරදි විදිහට ඇස තුල දේවල් අයින් කරන්න කියන එක. ඇස ම හිස් කරන්න කියන එක. ඒ වගේ චූටි වදනේ වෙනස් වෙනවා. ඇස ම කන ම නාසය ම දිව ම ශරීරය ම මනස ම. එහෙමනම් හරි. නැත්නම් ඇස හිස් කරන්න කොහොමද? බිල්ලිම තියාගෙන හිට කර. ශාසතයි නැත්නම් උච්චේදයි. ශාසත උච්චේද දෘෂ්ටි වලින් 64 දෘෂ්ටි බහිනවා 31 ලෝකවලේ. සම්පූර්ණ පාඩු විතර
දැන් තේරෙනවද මේක බෙල්ල ගහුවත් ආර්යසාවගේ නිවෙන්නේ නෑ කියන එක බාර ගන්න බැරි මට්ටමක් තියෙන හිතේ එයාට මෙහෙම කරවට වැඩේ එච්චර කුයික් යා අයි කරන්න දෙයක් නෑ නේ අපි ඉන්න ලෙවල් එකෙන් බහින්නත් ඕනේ නෑ කකුල තියන් ඉන්නේ අර උදාහරණ දැන් මහරය කලුරේ යනකොට ගයි දනෝ වැටුණා කියලා ලොකු වලකට දැන් බයයිනේ ඩග්ග අල්ල ගන්න උමුලක් මර බයින් ඉන්නවනේ වේවුල වේවුල බැලුවට පේන්නේ නෑ පපුල හරිද ඊට පස්සේ ඉරෙලිය වැඩනවා මට කියන්නේ ඉරෙලිය වැඩනකොට මේක උඩ විතරක් බලලා හිටියොත් උදව්වට එන්නේ කියලා කවදාවත් පතුර බලන්නේ නැත්තම් කොච්චර ජඹුලද කියලා තේරෙනවද ප්‍රඥාවෙන් බලන්නේ කොහොමද ඉරෙලිය වැඩනකොට පතුර තව අඩියයි තියන් දිල්ලදී ඒ පැයට හිටපු තුච්ච නිඳිද නැද්ද අට්ටි දරා ජීවිතේ නෙමෙයි සබ්බ සංකාරස වංච සංඥා නෙමෙයි තේරෙනවද ඒක නා ශනික කකුල දිනනවා මේ මුල අතාරිනව අතාරිනවද අන්නව දුරු කරන්න ඕනේ දුරු වෙනවා සත්පුරුෂයා තමයි ඉර සද්ධර්මය තමයි ආලෝකය අල්ලන් ඉන්න මුලාව තමයි අවිජ්ජාව මේ පැත්ත දරන් ඉන්න එකයි යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරයේ ඒ කරේ නිසා අර දෙක තිබසනින් පාතන අනිත් එක මේ පොයින්ට් එකක් තේරු ගන්න යදනිච්ඡං තන්දුක්ඛං තන්දුක්ඛං තදනත්තා මේ නෝ අනිච්ච තේරුණාම අනත තේරෙනවා නේද හරියට කිව්වොත් නම් තේරෙනවා ඇයි සබ්බේ සංඛාරා අනිච්ඡාති හරිද සබ්බේ සංඛාරා දුක්ඛාති මේ සබ්බේ සංඛාරා අනත්තාති කියන්නේ නැද්ද සංඛාරයක් වෙන්න අවිද්‍යාව තියෙන්න ඕනද නැද්ද සංඛාර වෙන්න අවිද්‍යාව තියෙනවද නැද්ද තියෙනවා දුරු වෙන්න ඕනේ අවිද්‍යාවද නැද්ද අවිද්‍යාව අවිද්‍යාව දුරු වෙන සංඛාර දුරු වෙනවද නැද්ද දුරු වෙනවා සබ්බේ ධම්මා අනත්තාති කියන්නේ ගහන්නේ කොතනද දුරු සියලු හිතීම් කීම් කරන්න සංඛාර ගැන හිතනවා කියනවා කරනවානේ හිතන්න කියන කරන්නේ යමෙක් ඔයම කම්බෙන්න බෑයි ඕක හම්බෙන්නේ අවිද්‍යාවෙන්නේ ඔය අවිද්‍යාවට පත් වෙන්නේ ධම්මයි මනසයි තියෙන ඝට්ටනේනේ ඕක නොදන්නවා කියන මොකද සබ්බේ ධම්මා අනත්තා තියෙන දන්නේ අනිත්‍ය දුක විතරක් කියලා වැඩන්නේ අනත්ත පොයින්ට් එන්න ඕනේ හරිද ගත යුත්තක්ම නෑනේ මේ ගණ්ඩම බෑ කියන්නේ න අත්ත අනත්ත අත්තයි කියලා දරන්න බැරි වෙනවා මම නිකන් හිතන්නකෝ දැන් අස්තිරයි කියන එක ප්‍රශ්නද අනත්මගේ ප්‍රශ්නද හරිද අස්තිරයි කියන එක ගන්න එපා දැන් අපි හිතාගෙන විපරණාම ධම්ම අස්තිරයට ආයේ මේ වැඩන්නේ ඔය කියන්නේ ලොකු සම්මාසලගේ අර්ථය මොකද්ද ස්ථිරව ගන්න බෑ ආත්මයි කියලා දරන්න බෑ එයාද නස් එකයි අර මේ හැඟීම සමස්ත වචනපද ඉක්මනවා එතකොට ආයි අර එක මට්ටමකින් දිනන හැඟීම එයාට ආයි වචන ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ එයා බලන්නේ පොයින්ට් එක හරිද වචන වල එල්ලෙන්න එපා හොඳේ කමඩහන් කියන එක තේරෙනවනේ දැන් ආයි බලන බලන පැත්තෙන් කමඩහන් තමයි 100 තියන්න ඉතරයි තියෙන්නේ කමඩහන් ඉවරයි යද නිච්චන් තන්දුක්කන් තන්දුක්කන් තනත්තානේ යමම අනිච්චද දුකයි මහා සාරයක් ගන්න පුළුවන්ද බැයිද සාසනේ තියෙන්නේ ඔව් සහ බෑ පුතජ්ජනි ඔව් ආර්ය ශ්‍රාවකෝ බෑ ඔය දෙක අතර ඉන්නේ සාසනේ ඇතුළේ ඉන්නේ ධිට්ඨි සම්පන්න නිදාන රහත් මාර්ගෙ ඉන්න කට්ටිය ඒගොල්ලෝ නෑ ඇයි බෑ කියලා දැක්ක කෙනා නෑ කියමින් යනවා එයා දැකලා ඉවරයි බෑ කියන එක හරිද අන්න එහෙමයි කෝ වෙන්නේ ඒ අර්ථය තමයි වටහා ගන්න තියෙන්නේ මොනවාරි කරලා ලෝක සමුදේ සූත්‍රය එහෙමත් අහුණා ලෝකයේ සමුදයක් නෙදිනේ සමුදයන්ච අත්ංගමංච දේසිසාව මේනේ සමුදය අත්ංගමං එහෙමද සමුදයන්ච අත්ංගමංච දේසිසාව නිකන් හිතන්නකෝ ආස්වාද ආදීරු නිස්සන තේනවා කියලා ඇද්ද ඈ උදයන්ගම අත්ංගම දෙක හරියට කියන්නේ ආස්වාද ආදීරු නිස්සන නොකිව්වත් කමක් නැහැ උදයන්ගම අත්ංගම කියනවා එයා ආස්වාදේ දන්නවා ආදීරුවත් දන්නවා නිස්සන දන්නවා උදයන්ග මත්තංගම හරියට තේරුනොත් නිස්සරණය කරන්න ඕනේ නිස්සරණය වෙනවා. දරුවන් ආයස තියෙන බෑ උනේ. දැන් ඔය අනිත් ගානේ චක්කුංජ පරිච්ච රූපේජ උපාච චක්කුඤ්ඤාන තින්නසගති පස්සෝ පස්සපච්චා වේනා වේදනාපච්චා තණ්හා භවජාජරා වියදිමන උගයන. විතර ගන්න විපාක පරිච්ච සමපාදේ. චක්කුංජ පරිච්ච රූපේජ උපාච චක්කුඤ්ඤාන තින්නසගති පස්සෝ පස්සපච්චා වේනා වේදනාපච්චා භව. මොකද ඉවරනේ? ඔය විපාකෙ පිළිමත් තියෙනවද නැද්ද? මං කිව්වට නෙමෙයි. ඔය තියෙන ඉක්වේෂන් එකෙන් කියන්නේ කොතන පිළිවි? චක්කුඤ්ඤ පරිච්ඡ රූපේ උප චක්කුඤ්ඤ නම් තින සංගති පස්සෝ පසපච්චා වේදනා වේදපච්චා භව. එලි මොකද උනේ? දැන් නැත්තම් කියන්නේ ඉතින් විපාකේ නම් කමක් නැහැ කාගෙන ඉන්නම් කියලා. මොකද පිළිමතර? තණ්හාවක්වත් නැහැ. මොකද එතන? විපාකේ පිළිම. රූපයක් තියෙනවා මොන රූපේ? ඇහැම තියෙනවා. ඔය හැතිනවා ඔකද ඒ වගේ අද වේදනාවක් තියෙනවා කියන්නේ මෙතන. ඒක ඉස්සරහට තියෙනවනේ.
රූප චක්කු විඤ්ඤාණ. ඇහැ රූප ඒ කියන්නේ මම කිව්වේ ඇහැක්ම තියෙන උදාරද? ඔව්. බලද? විපාක පංචස්කන්ධෙම තුච්චයි මේක. ආයිදයක් කිය. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ අල්ල ගන්නවා කියද අවිද්‍යාවෙන්. බලද? එහෙමයි වෙන්නේ. හරි. වේදනාවක් දැනනවා කියන්නේ. ඔව්. වේදනාව දැනනවා කියන්නේ නේද? වේදනාව බලන්නේ කොයි අර විතර ආයි. විඳිනාද කොහොමද කියන්නේ? කැඩෙනවනේ. අන්න. අර මාජ්ජේ කියනවා. වේදනාවක් දැනනවා කියද? වේදනාවක් දැනනවා කියනවා මම කැතුනේ. කෙනා ආවිලා දින්. ඒකත් ආයි දෙකර ගන්නවා. ඒ අත සික්කුවේ. මම ගිහ අරක පොයින් කළා කියන්නේ. රූපේ රූපේ රූපේට ඇහැගල චක්කු. ඒක ඉගෙන තුරු ගන්නකො. රූපංච පටිච්ච චක්කුංච නෙමෙයිනේ. රූපංච පටිච්ච චක්කුංච නම් අයින් කරනවනේ රූපේ. අපිට රූප අයින් කරන්න විදියක් නැහැ නේ. බුදුරජාණන් කියනවා චක්කුංච පටිච්ච රූපේ. ඇහැ නැමිච්ච විදියට රූපණය කරලා ගන්න. එහෙමයි. දැන් සල්ලෝ මෙච්චරයි තියෙන්නේ උදන. හේතු ප්‍රත්‍යයෙන් උදාවන වැරෙන ස්වභාවයක යමෙක්ව යමක් පණවන්න බෑ. ඕක තේරුණා කියලා මේ තේරෙන එක නතර කරන්නත් බෑ. එයාට තේරෙනවා කියලා ඔල පික් වෙච්ච කෙනාට මේ තේනක මායාව. බලන එක නෙමේ තේනක මායාව. හරිද? එහෙනම් ඉතින් ආයි පේන දේම අවුල් නම් එයා චක්කු ඉන්ද්‍රිය සෝත ගාන ජීවා කාය සංවර කරනවා. ඉන්ද්‍රිය තේරෙන්න ඕනේ. ඒකේ අහන්නේ චක්කුම් පික්කෝ යන නිච්චම් අනිච්චම් වාරි. අනිච්චම් බද්ද කියලා. හොඳම සූත්‍රය මූලපරය සූත්‍රය. ඒක කියවන්න පුළුවන් නම් ඉතාලා. හොඳටම තියෙන වැඩි. මිනිසුන් නිවණේද මඤ්ඤණාව වෙනවා කියදින බුදුහාමුදුරු. ආයි කවර කතාවද මහනි පටවියාපෝ පරහින්ද දේව නිවණත් මගේ නිවණ ඉඳලා අල්ලන් ඉවරයි. පටවියාපෝ දෙයෝ ආයෙත් නිවණ දක්වාම කියනවානේ. ඒ කියන්නේ නැද්ද හිස්ම නැහැ. ඇයි ඒක අයලා දෙරුණ නැද්ද මෙහෙම එක? උන්නාන්සේ මුලින්ම පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන පැත්තෙන් කඩනවා ලෝකික පැත්තකට. ඊට පස්සේ 31 ලෝක දාතු කඩගෙන තව පැත්තකට. ඊට පස්සේ අසකන්නාසේ දිසරේ ආයෙ කඩන් වෙනවා. පොයින්ට් කරලම කඩනවා අන්තිමට. නිවනක් පෙන්ලා ගන්නවා. ඒකේ කියන්නේ මොකද්ද? සබ්බ මූලපරයය නෙමෙයි. සබ්බ ධම්ම මූලපරයය. සමස්ත ධර්මයට මුල කියන්න කියලා කියන්නේ. ඇයි ඒ පොයින්ට් එන්න ඕනේම? සබ්බේ ධම්මනත. පින්කම්, බෝධි පූජා සියල්ල කරන්න ඕනේ හොඳේ. නැත්තම් අර නිකන් මේ මඟ වැඩෙනවා නෑ. එහෙම වෙන්නේ නෑ. සමස්ත පිළිවෙල යන්න ඕනේ. යනකොට ඒ හැමතැනම කමඨහන උපනිෂයයි. ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් ආශ්‍රයෙන් මේක දෙනෝනේ තව තල්ලුව. ඒ අර්ථයෙන් බලයි යන්නේ. ඒ හොඳට කන සෑහෙන අර්ථයක් ගත්තා. භාවනාව කියන්නේ කාටද? දිට්ටි සම්පන්නයාද? දිට්ටි සම්පන්න නැති කෙනාටද? ආ. ඊට කලින් මිනිස්සු මොනවා කවලක් තිනවද? ඒක හොඳයි උපනිෂය. ඒ හින්දා තමයි සිල් ටික රකින්න ඕනේ. ඒ රකින්න සීලේ උපනිෂයයි සිල් ටික රකින්න. බලද? අර ස්වභාවය ගැන බය වෙන්න එපා. ඒ ස්වභාවය නිසා තමයි බණ කොහොම අහන්න පුළුවන්. මොකද ඒ ලැබිච්ච බෙනිෆිට් එක නිසානේ දැන් අද ඉන්නේ. නැත්තම් මනුස්සයෙක් කොහොම හම්බුනේද බණ අහන්නේ? එන යාර හිනුවේ බලාගෙන ඉන්නවා. ඒ අර ගතිය තියෙන්නේ. ඔය ඒ දවස්වල දැන් බණක් අහලා ආවට පස්සේ කාගෙන ඉන්නේ දෙන්නම්කො සතියම කිය. දවස් දෙකේ ඉන්නවා. ඊස් කවල්ල. බයින. ඒ සෝයි. මොකද අපේ තියෙන ලෝකායතන ඉෆෙක්ට් එක වැඩි වෙනවා. අර මේ වට පිටාව වාසිය ඒකයි. ලෝකෝත්තර තැනින් නිගහන්නේ හැමතැනම ඒ දකින්න පාට ඒවා ඉන්න ස්වරූප ඒවා දැන්. ඉතින් ඒකෙදි මේ වට පිටාව උචිතයි කෙනෙක්ට ඉක්මනටම නිවන් දකින්න. අර වැඩි අවුල්. ෆිල්ම් එක බලලා අර සමත වෙනවා වගේ මෙහෙ ඉන්නකොට අර ඒවා දිගටම එකක් ගන්න. ඒකත් තියෙනවා. හැබැයි මෙහෙමයි. ඒකත් ආයි එළියේ වැඩක් නැහැ. ඇතුලෙන් චිත්‍රපටි වගේ නම් මේ ඔක්කොම මෙහෙ වැඩක් නැහැ. ඇතුලෙන් දුවන. අනේ. හැබැයි එකකින් හිතන්නත් එපා. එනේ වටපිටාවේ සමතයක් නැතුව එළිය ඕන ජංජලයක් ඇච්චා මට පුළුවන් කියනවත් බෑ. මුල් කාලේ ශුන්‍යාගාරයේ වඩන්න දක්ෂ නැහැ කවුරු. ශුන්‍යාගාරය හදාගන්න ඕනේ වටේ. ඒක අරගෙන ඕනේ ශුන්‍යාගාර වෙන්න. අර පෙළේ තිබ්බ ශුන්‍යාගාරයක් වඩන්න කියලා. දැන් සිංහලදීන ශුන්‍යාගාරයකට යන්න කියලා. ඒ දෙක කියලා දිනේ ඕක නිසා. ශුන්‍යාගාරය දැකපු කෙනයි ශුන්‍යාගාරයට යන්න දක්ෂය. රහත් වෙච්ච උතුමයා තමයි ඕනදාම ශුන්‍යාගාරයක ඉන්න දක්ෂය. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ